1895 වසරේදී රෙමින්ටන් දියමන්තිය අතුරුදහන් වීමෙන් නැති වූ කලබගෑනිය මගේ පාඨකීන්ට මතක ඇතැයි සිතමි. මෙම මාණික්කයේ ඉතිහාසය පිළිබඳ තොරතුරු රැසක් එවක පුවත්පත්වල පිටු ගණන් පළ විය. කෙසේ වෙතත් එම තොරතුරු කියවීමට නොලැබුණු බොහෝ දෙනෙකුද ඇතුවාට නිසකය. ඔවුන්ගේ යහපත තකා එම තොරතුරු කතාව මුලදීම කෙටියෙන් සඳහන් කිරීම සුදුසු වේයයි සිතමි. ප්‍රමාණයෙන් කැරට් 105.6ක් වූ මෙම දියමන්තිය ගැන මුලින්ම අසන්නට ලැබුණේ ඉන්දියාවේ ශ්‍රීනගර්හි කෝවිලකිනි. එහි විෂ්ණු දෙවියන්ගේ ප්‍රතිමාවක ඇස් දෙක ලෙස යොදා තිබුණේ වර්ණයෙන් එක සමාන ප්‍රමාණයෙන් විශාල දියමන්ති දෙකකි. ඉන්දියාවේ කොටසක් ආක්‍රමණය කළ ප්‍රංශ හමුදාවේ බටයෙක් මෙම ඇස ගැලවීමට උත්සාහ කරද්දී ප්‍රංශ හමුදාවේ බටයෙක් මෙම විෂ්ණු පිළිමයෙන් එක් ඇසක් ගලවා ගත්තේය. ඔහු අනෙක් ඇස ගැලවීමට උත්සාහ කරද්දී රණින් තනා තිබූ එම පිළිමයේ මුහුණ බිහිසුණු ආකාරයෙන් වෙනස් වූ බව පැවසේ. තමාට ක්ෂණික මරණයක් අත්වේයයි බියට පත් වූ යුද බටයා ගලවාගත් මැණිකද රැගෙන එතනින් පැන දිව්වේය. දින කීපයකට පසු ඔහු එම මැණික රුසියානු ජාතික ධනකුවේරුවෙකුට පෙන්වා එයට පවුම් 90,000ක මුදලක් ඉල්ලා සිටියේය. නමුත් රුසියානුවා එතරම් මුදලක් ගෙවීම ප්‍රතික්ෂේප කොට දියමන්තිය ඊට අඩු මුදලකට ගැනීමට උත්සාහ කර ඇත. මේ අතරේ එය ඉන්දියාවේම රඳවා ගැනීමේ අරමුණෙන් මයිසූරයේ මහරාජා සහ බූන්දල් කුන්ද්හි මහරාජාද එය මිලට ගැනීමට උත්සාහ දරන බවට ආරංචියක් පැතිර ගියේය. අන්තිමේදී ප්‍රංශ යුද භටයාගෙන් එය පවුන් 90,000ක මුදලකට මිලට ගෙන ඇත්තේ ඉංග්‍රීසි ජාතික නෞකා කපිතාන්වරයෙකි. 1883 මෙම දියමන්තිය කපිතාන්වරයාගෙන් ඔස්කා මොන්ට්ගොමරි නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් මිලට ගන්නා ලදී. ඔහු එකල පෙරදිග රටවල සංචාරයක යෙදී සිටියේය. ඒ තම බාප්පා වූ සුප්‍රකට තානාධිපති නිලධාරියෙකු වූ සර් ජෝන් මොන්ටිගොමරි සමගය. රෙමින්ටන් ප්‍රභු පවුලේ ආදිපාදවරයෙකු වූ ඔස්කා මොන්ටිගොමරි මෙම දියමන්තිය එංගලන්තයට රැගෙන ආ විට කවුරුත් විශ්මයට පත් වූහ. මද කොළපැහැයක් සමග ලා නිල් පාටින් බැබළුණු මෙතරම් විශාල දියමන්තියක් කිසිවෙකු කවදාවත් දැක තිබුණේ නැත. දියමන්තිය එංගලන්තයට ළඟාවීමට පෙර එයහා බැදුණු අභාග්‍ය සම්පන්න සිදුවීම් ඇරඹී තිබුණේ. විෂ්ණු දේව පිළිමයෙන් දියමන්තිය ගලවා විකුණා සති දෙකක් ගතවීමට පෙර නාගයෙකු විසින් දෂ්ට කිරීමෙන් පංශ යුද හමුදා භටයා ඉන්දියාවේදීම මිය ගියේය. ඉන්දියාවේ සිට එංගලන්තයට යාත්‍රා කළ සර් ජෝන් මොන්ට්ගොමරි රැගත් නැව ඉන්දියන් සාගරයේදීම දරුණු කුණාටුවකට හසු විය. එහිදී සර් ජෝන් හා ඔහුගේ පෞද්ගලික සේවකයා මුහුදට වැටි ජීවිතක්ෂයට පත් වූහ. පසුව මෙම මාණික්කය හඳුන්වනු ලද්දේ රෙමින්ටන් දියමන්තිය යන නමිනි. එයට හිමිකම් කියූ රෙමින්ටන් පරපුරේ ආදිපාදවරු දෙදෙනෙක්ම තරුණ වයසේදී අනපේක්ෂිත ලෙස හදිසි අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වූහ. එක් අයෙක් පෝලෝ ක්‍රීඩාවේ යෙදී සිටියදී අසුපිටින් වැටි බරපතල තුවාල ලබා මිය ගියේය. අනිකා සතුන් දඩයමේ ගොස් සිටියදී වැරිදීමකින් එල්ල වූ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්විය. දියමන්ති හා බැඳුණු මෙම අභාග්‍ය සම්පන්න සිදුවීම අවසන් කිරීමට උත්සාහ දැරුවේ රෙමින්ටන් පරපුරේ පස්වැනි ආදිපාදවරයාය. ඔහු මෙම දියමන්තිය ඇම්ස්ටර්ඩෑම් වෙත යවා එහි හැඩය වෙනස් වෙනසේ කපා උපදමා රත්රන් මාලයකට සවිකරන පෙන්ඩනයක් බවට පත්කළේය. පහතට වැටෙන දියබිඳුවක හැඩය එයට අලුතෙන් ලැබුණි. එමෙන්ම එය වඩාත් ශෝභමාන විනි. ඒ අනුව රෙමින්ටන් පවුලේ ආදිපාදවරයෙකු විවාහ වන මංගල උත්සවවලදී
මෙම දියමන්තිය මනාලියගේ කරේ පැලඳවීම සම්ප්‍රදායක් බවට පත්විය. 1895 ඔක්තෝබර් මාසයේ එක් වැහිබර උදෑසනක අපි උදේ තේපානය අවසන් කොට පුවත්පත් කියවමින් සිටියෙමු. මෝනින් ක්‍රොනිකල් පුවත්පතේ උපසිරස්තලයක් වෙත හදිස්සියෙම මගේ අවධානය යොමු විය. මේ පත්තරේ තියෙනවා, මම කියවෙමි, රෙමින්ටන් දියමන්තිය අතුරුදහන් වෙලාලු. ඒක හොරු අරගෙන කියලයි සැක කරන්නේ. මොනවා තවත් සැරයක් ඒක හොරු අරගෙනද? කාටවත් තුවාලද? හෝම්ස් මගෙන් විමසුවේ ඔහු කියවමින් සිටි පුවත්පත පහත් කරමිනි. ඒ බවක් නම් පත්තරේ සඳහන් වෙලා නෑ. මේක තියෙන්නේ දියමන්තිය ගිය සෙනසුරාදා රෑ අතුරුදහන් වෙලා තියෙන්නේ රෙමින්ටන් ආදිපාදවරයාගේ කාම්බරෙන්ලු. එක අතකින් ඒක සැනසීමට කරුණක්, හෝම්ස් කීය. ඕක හොරකම් කරන්න උත්සාහ කරලා කී දෙනෙකුට නම් ජීවිතය අහිමි වෙලා තියෙනවද? කී දෙනෙකුට බරපතල තුවාල සිදු වුණාද? අවාසනාව උරුම කරගත් මේ අඟුරු කෑල්ල සවි කරන්න යොදාගෙන තියෙන්නේ රත්රන් නෙමෙයි, මනුස්ස ලේ කියන එකයි වඩාත් නිවැරදි. හොරකම ගැන වැඩිදුර විස්තර ඔය පත්තරේ තියෙනවද වොට්සන්? ඒ තරම් වැදගත් තොරතුරු නෑ. හට්ෆර්ඩ්ෂයරේ තියෙන එයාලගේ රෙමින්ටන් මන්දිරයේ සත්‍යන්ත සාදයක් පැවැත්වුණාලු. ඒකට ඇවිත් උන්ව අමුත්තන්ගේ නම් සඳහන් වෙනවා. කාන්පූරේ මහරාජා ගරු හැරියට් ඩේවිස් මෙනවිය, මෙල්වින් ස්ක්‍රාබෝ මහතා, එලිනල් රොබර්ට්ස් මෙනවිය, මෙයාලා කවුද කියලා නම් සඳහන් වෙලා නෑ. මගේ කතාවට බාධා වූයේ අප නිවසේ ඉදිරි දොරේ සීනුව නාද වීමෙනි. විදුලි පුවතක් රැගත් සේවිකාව මොහොතකින් අපේ උඩුමහලට පැමිණියාය. වහාම එය අතටගෙන විවෘත කළ හෝම්ස් ඊට පිළිතුරු ලියා සේවිකාව අතට දුන්නේය. අනතුරුව විදුලි පුවත මා දෙසට විසි කළේ සිනාවක්ද සමගය. දියමන්තිය අතුරුදහන් වී ඇත. වහාම එන්න. රෙමින්ටන්, ඔබ යනවද? මම ඇසීමි. ඔව්, ඔහු කීවේ බිත්තියෝර්ලෝසුව දෙස බැල්මක් කෙළමිනි. ක්‍රින් ක්‍රොස් දුම්රිය පොලෙන් සීග්‍රග්‍රාමී දුම්රියක් අල්ලගන්න මට හැකිවුණොත් ඉක්මනට ගිහින් ඉක්මනට ආපහු එන්න මට පුළුවනි. උදේවරුව ගත කිරීම සෑහෙන තරම් අපහසු බැව් මම තේරුම් ගතිමි. පුවත්පත් සියල්ල ඉවත දමා විලියම් ක්ලාර්ක් රසල්ගේ සමුදුරු අන්දර පොතක් අතට ගත්තෙමි. වෙනදාට මෙම කතන්දරවලින් මට සතුටක් ලැබුණේ, එහෙත් එදානම් මගේ සිත් ඇද ගැනීමට මෙම කතා සමත් නොවීය. මගේ මිත්‍රයා ආපසු පැමිණෙන හඬ අපේක්ෂාවෙන් මම නොඉවසිල්ලෙන් බලා සිටියෙමි. අන්තිමේදී ඔහුගේ පාවහන් හඬ පියගැට පෙළ දෙසින් ඇසෙද්දී අපරභාගය අවසන් වෙමින් තිබුණේ. කොහොමද හෝම්ස් ඔබේ ගමන සාර්ථකද? ඔව්, තරමක් දුරට කී ඔහු සයිඩ් බෝඩේ මත වූ චීස් බෝලයෙන් පෙත්තක් කපාගෙන පාන් කැබැල්ලක් සමග කෑම ඇරඹීය. රෙමින්ටන් දියමන්තිය ඇත්තටම හොරකම් කරලද? ඒ වගේ තමයි පෙනෙන්නේ. හෝඩුවාවන් මොනවා හරි අනාවරණය කරගන්න ඔබට හැකි වුණාද? හෝඩුවාවන් කීපයක්ම හමු වුණා, හෝම්ස් කීය. නමුත් ඒවා යොමු වෙලා තියෙන්නේ වෙනස් වෙනස් පුද්ගලයින් දිහාවට. ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. ඔබ ඔය කියන්නේ මොකක්ද කියලා මට තේරුම් ගන්න අමාරුයි හෝම්ස්. තේ කෝපයක් එම බීලා මං ඔබට ඒක පැහැදිලි කරන්නම්. මෙසේ කී හෝම්ස් මිනිත්තු කීපයක්ම කළේ එඩෑම් චීස් කැබලි සමග පාම්පිති කීපයක් අනුභව කිරීමය. අනතුරුව සේවිකාව ගෙනා තේ පෝචියෙන් තේ කෝප දෙකක්ම පානය කළේය. මගේ කෑමබීම අවසන් වනතුරු ඔබ රස්තියාදු කිරීම ගැන මට සමාවෙන්න වොට්සන්. රෙමින්ටන් මන්දිරයේ සිතුවම ඔබ සමහර විට දැකලත් ඇති. එය පිහිටා තියෙන්නේ හැට්ෆීල්ඩ් වලට 75ක් පමණ උතුරෙන්. ඒක ඉතාම අලංකාර ස්ථානයක්. ඒ වගේම පැරණි රෙමින්ටන් පවුල මේක අත්පත් කරගෙන තියෙන්නේ මීට අවුරුදු 150කට පමණ කලින්. මන්දිරයට ගිය මාව පිළිගත්තේ එහි ප්‍රධාන ගෘහ සේවකයා තොම්සන්. ඔහු මාව ගෘහ මූලිකයා ළඟට කැඳවාගෙන ගියා.
රෙමින්ටන් ආදිපාදවරයා ඒ වෙලාවේ හිටියේ ඔහුගේ කාර්යාල කාමරයේ. හෝම්ස් මහත්තයා, මට අහන්න ලැබුණ සුළු අපරාධ විසඳීමට ඔබ ලන්ඩනයේ දක්ෂතා පෙන්වලා තියෙනවා කියලා. පොලිසිය නම් හිතන්නේ මේක මගරි චොර කල්ලියේ වැඩක් කියලයි. තවත් පොලිස් නිලධාරියෙක් කිව්වා මේක ෆෙඩ්‍රික් ක්ලයිස් නම් හොර තක්කඩියාගේ වැඩක් වෙන්න පුළුවන් කියලා. මේ අහන්න ඔහේ මේකට යොදාගන්න ක්‍රමය මොකක්ද කියන එක මට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ කොහොම හරි මට රෙමින්ටන් දියමන්තිය හොයලා දිය යුතුයි. ඔහෙට තේරුණාද? මේක හොයා දෙන කෙනෙකුට පවුන් 2000ක තෑගක් දෙන බවට මම ප්‍රසිද්ධ කළා. නැතිවුණු දේ හොයා දුන්නොත් ඒ තෑග ලැබෙන්නේ ඔබට. ආදිපාද තුමනි, මුලින්ම මං කැමති අපරාධයේ සිදුවුණු තැන පරීක්ෂා කර බලන්න. ඊළඟට සෙනසුරාදා රාත්‍රියේ මේට අදාළව යමක් දකින්න ලැබුණු සහ අහන්න ලැබුණු අය සමග සාකච්ඡා කරලා බලන්න. පොලිසිය ඒ හැම දෙයක්ම දැනටමත් කරලයි තියෙන්නේ. ඔහු හිස සොලවමින් කිව්වේ තමන් එයට එකඟ නොවන බව හඟවමිනි. යලිත්වරක් එම දේවල්ම කිරීමෙන් මොකක්ද ඇති ප්‍රයෝජනේ? ආදිපාද තුමනි, මම කියන දේත් අහන්න. මම කිව්වා නැතිවුණු දියමන්තිය සෙවීම ඔබ මට බාර කරනවා නම් මම ඒක කරන්නේ මම කැමති පිළිවෙලට. මම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සමග සමීපව කටයුතු කර තිබෙන කෙනෙක්. වැදගත් නිරීක්ෂණ, විශ්ලේෂණ, උපකල්පන පොලිසියට බොහොම විට මගහැරී තිබෙන බව මම හොඳින් දන්නවා. ඒ නිසා පරීක්ෂණය මට කැමති පිළිවෙලට කරන්න ඔබ එකඟ නම් පමණක් අපේ කතාවට බාධා කරමින් කාමරයේ දොර එකවරම විවෘත වුණා. ඒ සමගම කාමරයේ ඇතුළට ආවේ ඉතාම සුන්දර තරුණියක්. අවුරුදු 22ක් පමණ වූ ලාබාල වයසේ සිටි ඇය සිහින් උස සිරුරක් සහ රන්වන් පැහැති අලංකාර කේශ කලාපයක් තිබුණු තැනැත්තියක්. මේ රෙබින්ටන් ආදිපාදවරයාගේ බිරිඳ විය යුතු බව මම එක්වරම තේරුම් ගත්තා. ඇය කෙලින්ම ඔහුට යමක් කියන්න පටන් ගත්තා. නමුත් මාදුටු වහාම ඇය ඒ කතාව අත්හිටෙව්වා. මැරිලින්, මොකක්ද ඒ පාර ඇති වෙලා තිබෙන ප්‍රශ්නය? ආදිපාදවරයා ඇහුවා. මේ මහත්තයා කවුද? මේ ලන්ඩනයේ රහස් පරීක්ෂකයෙක්. නැතිවුණු දියමන්තිය ගැන සෙවීම මං ඔහුට පාර දුන්නා. ඔයා දැන් මෙතනට ඇවිත් ඉන්න නිසා ඔයාට කියන්න තිබෙන දේවල් මෙයාට කියන්න. ඊයේ අර පොලිස් පරීක්ෂකවරයාට කිව්වා වගේ හැම දෙයක්ම එක සැරේටම කිව්වොත් පහසුයි. එතකොට ඔහුට පුළුවනි තමන්ගේ රාජකාරි වහාම පටන් ගන්න. මා දෙසට හැරුණු ඇය මඳ වේලාවක් නිශ්ශබ්දව මා දිහා බලාගෙන හිටියා. ඒ මා කුමන ආකාරයේ කෙනෙකුද කියා නිශ්චය කරන්න වගේ. මට කියන්න තියෙන්නේ කාරණා බොහොම ස්වල්පයයි, ඇය අන්තිමේදී කිව්වා. සෙනසුරාදා රෑ මම මගේ කාමරයට ගියේ රෑ 10:00 පහුවෙලා මිනිත්තු කීපයකින්. මගේ සේවිකාව මට ඇඳුම් මාරු කරගන්න උදව් වුණා. ඒකට වැඩි වෙලාවක් ගත වුණේ නෑ. ඊළඟට ඇය කාමරයෙන් පිට වෙලා ගියා. එතකොට වෙලාව රෑ 11:00 විතර ඇති. ඊළඟට මම ඇඳට ගියා. එතකොට දියමන්ති පෙන්ඩණය, ඒක මම දැම්මේ මගේ ආභරණ පෙට්ටියට. ඒක තැබුවේ මං ඇඳුම් අඳින කාමරේ. ඒ කාමරේ තියෙන්නේ මගේ නිදන කාමරයට යාපතව. ඔබේ ආභරණ පෙට්ටිය යතුරකින් වහලද තිබුණේ? ඔව්. නමුත් යතුර තිබුණේ පෙට්ටියේ යතුරු කටේ. ආදිපාද තුමා කිව්වේ නියම තත්ත්වයේ පහදා දෙමින්. ඔය යතුර ආරක්ෂා සහිත තැනක හංගලා තියන්න කියලා මම කොයිතරම් වාර ගණනක් කියලා තියෙනවද? සාමාන්‍යයෙන් මං යතුර පරිස්සම් සහිත තැනක තියනවා, ආදිපාදවරිය කිව්වා. නමුත් සෙනසුරාදා රෑ මට ඒක අමතක වුණා. මට නිින්ද ගිය වෙලාවේ කවුරු හරි ඒ කාමරේට රිංගාවි කියලා මට හිතුනේම නෑ. ඔබේ නිදන කාමරයේ දොර යතුර දමලද තිබුණේ? මම ඇහුවා. ඔව්, මම හැම විටම මගේ නිදන කාමරයේ දොර ඇතුලෙන් යතුර දමනවා.
ඇඳුම් මාරු කරන කාමරයට යන්න පුළුවන් මගේ නිදන කාමරය හරහා පමණයි හැබැයි ඉතින් ඒකේ ජනේලයක් නම් තියෙනවා ජනේලය විවෘතවද තිබුණේ මගේ නිදන කාමරයේ ජනේලය නම් වහලයි තිබුණේ නමුත් ඇඳුම් මාරු කරන කාමරයේ ජනේලය වහල තිබුණේ බාගෙට ජනෙල් පියන අඩවල් කර තිබුණේ ඔබ රාත්‍රියේ නිින්දට යද්දී පෙන්ඩණය ආභරණ පෙට්ටිය තුල තැබූ බවට ඔබට හොඳටම විශ්වාසද ඇත්තෙම ඔව් ඒක කරින් ගලවලා ආභරණ පෙට්ටිය ඇතුලෙන් තැබුවේ මමමයි සේවිකාව නෙවෙයි එය නැති වී ඇති බව තේරුම් ගත්තේ කවදා කොයි වෙලාවෙද ඉරිදා ඒ කියන්නේ ඊයේ උදේ කනට දාන්න වෙනත් කරාබු කුට්ටමක් ගන්න අදහසින් මම ආභරණ පෙට්ටිය ඇරියා පෙන්ඩනේහි නොමැති බව මන් දුටුවේ එතකොටයි මම මේ ප්‍රශ්න අහනවට මට සමා වෙන්න ආදිපාද තුමියනි ඔබේ පෞද්ගලික සේවිකාව ඔබට හොඳටම විශ්වාසද සහතිකෙම්ම ඔව් ආදිපාදවරිය කිව්වා ඇය මගේ පෞද්ගලික සේවිකාව වෙලා දැන් අවුරුදු ගණනාවක් මගේ වටිනා ආභරණ ගැන පමණක් නෙමෙයි මගේ ජීවිතය සම්බන්ධව දෙයක් වුණත් මට පුළුවනි බය නැතුව ඇයට බාර දෙන්න ඒ තරම් විශ්වාසයි ඇය කොයි වගේ කෙනෙක්ද කියා ඔබ හඳුනාගෙන තිබුණා නම් ඔහොම ප්‍රශ්න අහන එකක්වත් නැහැ ඔබට ස්තුතිය ආදිපාද තුමියනි මම කිව්වේ හිස නම ඇයට ආචාර කරමින් ඇය සිටියේ හිතේ චකිතයෙන් බොහොම වේගෙන් හුස්ම ඉහළ පහළ ගනිමින් ඇගේ සැමියා ඉදිරියේදී මන් තව මොන මොන ප්‍රශ්න අහාවිද කියලා ඇය කැළඹීමට පත්වෙලා හිටියා කියලයි මට හිතුනේ මේකට හේතුව වෙන්න ඇත්තේ ඇගේ ලාබාල වයස වෙන්න ඇති ඇය ආදිපාදවරයාට වඩා අඩුම වශයෙන් අවුරුදු 10කින්වත් ලාබාල ඇති තව මොනවද ඔබට දැනගන්න උවමනා ඇය අන්තිමේදී ඇහුවේ මම නිශ්ශබ්දව සිටි ආකාරය දැකලා නමුත් මම ප්‍රශ්නයක් අහන්න කලින් කතා කළේ ඇගේ සැමියා මුත්ත ඔහු කිව්වා නැති වුණු මුත්ත ගැන ඔබට කිසිවක් කිව්වේ නැහනේ මගේ මවට අයත්ව තිබූ කහපාට පුෂ්පරාගයක් සවි කළ මුත්ත මම ඇයට තෑගි කර තිබුණා ඒකත් හොරු අරගෙන ගිහින් ඒ ගැන මං ඔයාට කිව්වනේ ඩග්ලස් ආදිපාදවරිය කිව්වා පහුගිය සතියේ තිබුණු කලබල ඇස්සේ මම ඒක කොහේ හරි දාලා ඒක හම්බ වෙයි මම ඒක අරන් తిව්වේ කොතනද කියලා දැන් මට මතකයි ඒ ගැන නම් ඔයාගේ හිත කරදර කරගන්න එපා ඩග්ලස් ඒක හම්බ වෙන බව මට හොඳටම විශ්වාසයි මොන පිස්සු කතාවක්ද ඒ ඇගේ සැමියා කිව්වේ තරහෙන් සිකුරාදා හැන්දෑවේ ඒ මුත්ත ඔයාගේ ආභරණ පෙට්ටියේ උඩින්ම තිබුණා අපි ඔයාගේ කාමරේ කතා කරමින් ඉදී මම ඒක මගේ ඇස් දෙකටම දැක්කනේ ආදිපාදතුමියගේ කම්මුල රතු වුණා. ඕ ඇයට කියවුනේ නිතතින්. එහෙමනම් මුද්ද පෙට්ටියේ නොතිබුණු බව මන් දකින්න ඇත්තේ සෙනසුරාදා රෑ. ඒක තිබෙන්න ඕන තැන නොතිබුණු බව මම කොයි වෙලාවක හරි දුටුවා. ඒ කාරණේ මට හොඳට මතකයි. ඇගේ මේ කියමනෙන් ආදිපාදවරයා කොහොමටවත් සෑහීමකට පත්ුනේ නෑ. ඒ බව මම පැහැදිලිවම දුටුවා. ඔහු ඒ ගැන මොනෝහරි කියන්නයි සූදානම් වුණේ එතකොට දොර විවෘත වුණා ඇතුළට ආවේ සේවකයා තොම්සන් ඔහු ආවේ හන්ෆර්ඩ්ෂයර් පොලිසියේ පරීක්ෂක මැලෝනි ඇවිත් ඉන්න බව දැනුම් දෙන්න මේ වෙලාවේ මං වැදගත් වැඩක යෙදිලා ඉන්න බව පොලිස් කාර්යාලයට කියන්න ආදිපාදවරයා කිව්වේ සේවකයාට තමසිට පුළුවන් මේ රහස් පරීක්ෂකයාවත් එළියට එක් කරගෙන යන්න දැන් උවමනා කාරණා හැම එකක්ම අපි කිව්වනේ එයාට පුළුවන් තමන්ගේ වැඩ කටයුතු පටන් ගන්න එයාට බලන්න උවමනා කරන තැන් තියෙනවා නම් ඒවත් පෙන්වන්න වොට්සන් මං ඔබට වචනෙන් වචනයට කිව්වේ ආදිපාදතුමා කතා කළ ආකාරයයි ඔහු හරි උද්දච්ච කෙනෙක් ඔය සමහර මිනිසුන්ගේ බැංකු ගිණුම් රන් පවුන් වලින් පිරෙන්න පිරෙන්න යම් යම් දේවල් ඔවුනට නැති වී යනවා ඒ තමයි ඔවුන්ගේ සිත්වල තිබිය යුතු බුද්ධිය ආචාරශීලී බව සහ නිහතමානී නිරහංකාර බව ඔහු උඩඟු බවින්
හිස උදුම්මා ගත් අවිනීත චන්දියෙක් කියලයි මට හිතෙන්නේ මම කීවෙමි ගෑණිගේ මිනිහාගේ සඳු සරුවල් වලට මැදි වෙන්න සිදු වුණාම ඔබට ලැජ්ජ හිතෙන්න ඇති ඔහු කතා කළ තාලයට වෙන කෙනෙකු නම් දමල ගහලා එතනින් පිට වෙලා එනවා තමසගේ නැති වෙච්ච මැනික තමසලාම හොයා ගන්නවා කියලා මටත් එහෙම නොහිතුණා නෙමෙයි වොට්සන් නමුත් මේ වටිනා දියමන්තියට අත්තුණු ඉරනම මොකක්ද අන්නේ අබිරහසට මගේ හිත ඇදිලා කියා ඒක යාලා කියන විදිහේ බොහොම සරල ගැටලුවක් නෙමෙයි කියලා මට ඒ මොහොතේම වැටහුණා එයාලගේ ආඩම්බර බල බල හරි මේ ගැටලුව විසඳුවොත් ඒකෙන් මගේ හිතට ලොකු සතුටක් තෘප්තියක් ලැබෙනවා ඒ නිසායි මේක බාර ගන්න මම තීරණය කළේ තමන්ගේ ඇඳුම් මාරු කරන කාමරයේ ජනේලය රාත්‍රිය පුරා අඩවන්ව තිබූ බව රෙමින්ටන් ආදිපාද වරිය කිව්වා ඒ බව ඔබට මතක ඇති ඒ ජනේලය කෙලින්ම පහළ උද්‍යානයේ තනබිම් කඩට මා එක්ක යන්න කියලා මං සේවකයාට කිව්වා මේක අවුරුදු 200කට වඩා පරණ මන්දිරයක් මේකේ බිත්ති පුරාම බිම සිට ඉහළට ඇදී තිබුණේ අයිවි මල්වැල් පොලිස් නිලධාරියාට උදව් කරන්න සේවකයා ගියා මම ඒ අතරේ තනබිමේ හෝඩුවාවන් වෙත මගේ අවධානය යොමු කළා මුදු පස්මත වැතුණු අඩි සටහන් ගැන මම දැඩි අවධානයක් යොමු කරන බව ඔබ දන්නවා ඒ නිසා මම බිම වැතිරි මගේ දෙනෙත් පොළොවට යොමු කළා විශ්වාස කරන්න වොට්සන් කිසිම ආකාරයක අඩි සටහන් පොළවේ තිබුණේ නැහැ ඒ වගේමයි අයිවිවල් අල්ලාගෙන කවුරු හරි පිටියේ දිගේ ඉහළට නැඟලද කියලාත් සෝදිසි කරා යන්තමින් අල්ලා දීති අයිවි ඉති කොළ සමග කැදී ආවා පිටියේ දිගේ කිසිවෙකු ඉහළට නැග්ග බවට මොනම ආකාරයකවත් සලකුණක් තිබුණේ නැහැ ඒ නිසා සෙනසුරාදා රෑ ආව හොරා ගෙට ඇවිල්ලා තියෙන්නේ මේ පාරෙන් නෙවෙයි මිනිත්තු 10ක් විතර ගත වෙද්දී තොම්සන් නම් සේවකයා මා සිටි තැනට ආවා රෙමින්ටන් ආදිපාදවරියගේ නිදන කාමරයේ මට පෙන්වන මෙන් මම ඔහුගෙන් ඉල්ලා සිටියා ඒ තිබුණේ සිරිත් පරිදි උඩු මහලේ පළවෙනි තට්ටුවේ එහි කාමර පිහිටා තිබෙන ආකාරය මම ඔබට පැහැදිලි කරන්නම් වොට්සන් මේ ගැටලුව තේරුම් ගැනීම එහෙම නැතුව අමාරුයි විසිත කාමරයේ එක් කෙළවරක සිටයි උඩු මහලට යන ප්‍රධාන තරප්පු පෙළ පිහිටා තියෙන්නේ ඒක අඩි 8ක් 10ක් පමණ පුළුල් එකක් ඒක මුදුනේදී වම් පැත්තට සහ දකුණු පැත්තට කොරිඩෝර දෙකට බෙදී යනවා වම් පැත්තට තියෙන කොරිඩෝව වැටෙන්නේ රෙමින්ටන් ආදිපාදවරයාගේ නිදන කාමරයට සහ තවත් කාමර කීපයකට මේ අනෙක් කාමරයේ දැනට ප්‍රයෝජනෙට නොගන්නා වසා දමා තිබෙන ඒවා ඊළඟට අපි හැරෙමු දකුණු පැත්තේ කොරිඩෝවට රෙමින්ටන් ආදිපාදවරියගේ නිදන කාමරයේ තියෙන්නේ එහි වම්පසින් ඒක තමයි මුලින්ම හමු වෙන කාමරේ ඒට යාපත වැති කුඩා කාමරේ තමා ආදිපාදවරිය ඇඳුම් මඳින කාමරය ඊට පසු තිබෙන කාමරය පාවිච්චියට නොගෙන වසා දමා ඇති කාමරයක් ඊටත් පසුව තමයි ගෙදරට පැමිණෙන අමුත්තන් සඳහා වෙන් කළ නිදන කාමර හමු වෙන්නේ ඒ පැත්තේ එනම් දකුණු කොරිඩෝවේ වම් පැත්තේ තුන්වෙනි කාමරය තමයි ආදිපාදවරියගේ ඥාති සොහුරිය වෙන එලිනර් රොබර්ට්ස් මෙනවියගේ නිදන කාමරය දකුණු කොරිඩෝවේ දකුණු අත පැත්තේ පළමුවැනි කාමරය දීලා තියෙන්නේ හැරියට් ඩේවිස් මෙනවියට දෙවෙනි කාමරය කාන්පූරයේ මහරාජාට තුන්වෙනි එක මෙල්වින් ස්ක්‍රාබෝ මහත්තයාට මේ කාමර පහු කරගෙන මේ කොරිඩෝවේ තවත් ටිකක් ඉදිරියට ගියාම තවත් පියගැට පෙළක් හමු වෙනවා ඒකෙන් උවමනා නම් ඉහළ තට්ටුවට නගින්නත් පුළුවනි නැත්තම් පහළ බිම් තට්ටුව වෙත බහින්නත් පුළුවනි රෙමින්ටන් ආදිපාදවරයාගේ නිදන කාමරය සෑහෙන තරම් ලොකු එකක් ඒට ඇතුළු වුණාම දකුණු පැත්තේ තිබෙන්නේ ඇගේ ඇඳ සහ
අනෙකුත් ගෘහ භාණ්ඩ කාමරයේ වම් පැත්තේ තිබෙනවා කුඩා දොරක් ඒකෙන් ඇතුළු වෙන්න පුළුවනි ඇය ඇඳුම් අඳින කාමරයට ඒක ඉතා කුඩා එකක් ඒකේ තිබුණේ කණ්ණාඩි මේසයක් ලාච්චු කැබිනට්ටුවක් සහ කුඩා මේසයක් පමණයි මේ මේසෙ උඩ තමා ඇගේ ආභරණ පෙට්ටිය තබා තිබුණේ ඒ යතුරෙන් වහලා තිබුණත් යතුර පෙනෙන තෙක් මානේ තිබුණේ නැහැ ආභරණ පෙට්ටිය තරමක් ලොකුයි කියන්න පුළුවනි හරි හතරැස් එකක් වුණු එහි ආරක්ෂාවට කහපාට සම්බලින් සකස් කළ කවරයක් යොදා තිබුණා ඊළඟට මේසෙ මත තිබෙනු මන්දුට්ටුවේ කාන්තාවන්ගේ අත්මේස් ජෝඩුවක් අලු පැහැති රෙදි වර්ගයකින් මසා තිබූ එහි පිටපැත්තේ වර්ණවත් නූලෙන් එම්බ්‍රොයිඩර් මෝස්තරයක් මසා තිබුණා මේ අත්මේස් ගැන මං ඔබට කියන්නේ ඇයි මගේ පරීක්ෂාව සිදු කළ වෙලාවේ නම් මට ඒ අත්මේස් වල වැදගත්කමක් පෙනුනේ නැහැ නමුත් පසුව මං දුටු කරුණු වලින් ඒ අත්මේස් වල යම් වැදගත්කමක් මම දුටුවා ඇඳුම් මාරු කරන කාමරය පරීක්ෂාවෙන් මට කිසිම අලුත් දෙයක් හොයාගන්න හැකි වුණේ නැහැ පොලිසිය යමක් හොයාගත්තාද කියලා මම සේවකයාගෙන් විමසුවා ඔහු කීවේ තමන්ගේ මතකයේ හැටියට එහෙම යමක් හොයා නොගත්ත බවයි ඊළඟට මම විමසලා බැලුවේ ගෙදර ඉන්න සේවකීන් ගැන ඔවුන් ගැන දීර්ඝ විස්තරයක් තිබුණත් මං ඒවා කෙටියෙන් කියන්නම් ඒ ඔවුන් මේ සොරකමට අදාළ යයි සිතා ගන්න බැරි නිසා මේ ගෙදරට සම්බන්ධ සේවකීන් 17 දෙනෙකු ඉන්නවා උද්‍යාන සේවකීන් අශ්වීන් බලා ගන්නා අය ආදී අය පදිංචි වී ඉන්නේ ගෙදරින් පිටත වත්තේ කෙළවර ඇති නිවසක මැදුර තුල පදිංචි අය ගැන හිතමු මෑතකදී බඳවාගත් තරුණ සේවිකාවන් දෙදෙනෙකු හැරුණාම අනිත් ඔක්කොම අවුරුදු ගණනක් තිස්සේ මේ නිවසට සේවය කරන වයස්ගත අය ඔවුන් හැම කෙනෙකුගේම පවුල්වල තොරතුරු ආදිය මම තෝමස්ගෙන් විමසලා බැලුවා ඔවුන්ගේ නිදන කාමර තිබෙන තැන් ගැනත් මම ඔහුගෙන් අසා දැනගත්තා ඊළඟට මම විමසුවේ මෙම තට්ටුවේ බිමට යෙදූ ලෑලි ගැන ඒවා මත අඩිය තබා ඇවිදිද්දී ලෑලි වලින් කිරිකිරි හඬක් නිකුත් වෙනවද කියන කරුණ මම සේවක තොම්සන්ගෙන් විමසුවා රෙමින්ටන් ආර්යාවගේ නිදන කාමරයේ තිබෙන කොරිඩෝවේ ඇවිදිනකොට සමහර තැන්වල ලෑලි වලින් කිරිකිරි ශබ්දය නිකුත් වෙන බව මම නිරීක්ෂණය කළා මිනිත්තු කීපයක්ම ඒ මත එහා මෙහා ඇවිදීමෙන් මම එක්තරා දෙයක් තේරුම් ගත්තා ඒ තමයි මොනම ශබ්දයක්වත් නොනගෙන විදිහට ඇවිද යා හැකි තැනක් මේ කොරිඩෝවේ නොමැති බව ඊළඟට මම තීරණය කළා පහළ බිම් තට්ටුවට යන්න ඒ රෙමින්ටන් ආදිපාදවරයාගේ අමුත්තන් හමු වෙන්න මේ සතියන්තයේ රෙමින්ටන් මන්දිරයේ සිටි අමුත්තන් හැම කෙනෙකුම දවල් කෑම ගැනීමට සූදානම් වෙමිනුයි හිටියේ ඔවුන් බලාපොරොත්තු වුණේ දවල් කෑම අවසන් කළ වහාම පිටත් වෙන්න ඒ දුම්රියෙන් ලන්ඩනේ බලා එන්නට මේ අය හැරෙන්නට හොඳටම මෑතකදී මේ ගෙදරට ආව අමුත්තන් කවුද මං තෝමස්ගෙන් විමසුවේ පහළ තට්ටුවට එන අතරේ කොරන්තෝප් කියලා මේ කිට්ටුව පදිංචි මහත්තයෙක් ඉන්නවා ඔහු ආවා ඒ මොකටද කවදද කොයි වෙලාවේද තෝප් මහත්තයා ආවේ දවල් 2ට 3ට විතර ආදිපාදතුමාගේ වතු යායේ ඈත කෙළවරට යාබදව තෝප් මහත්තයාට අයිති ගොවි පලක් තියෙනවා ඔහු ආවේ ආදිපාදතුමා සමග ව්‍යාපාරික යමක් කතා කරන්න ඒක අවසන් කළ වහාම ඔහු පිට වෙලා ගියාද නැහැ පවුලේ අය සහ අමුත්තන් සමග හවස තේ බොන්න ඔහු රැඳී හිටියා තේ පානේ සිදු වුණේ කොහෙද එදා වැස්සක් නොතිබුණු දීප්තිමත් දවසක් ඉතින් තේ පානේ සූදානම් කළේ නිවසට පිටත පැත්තෙන් තිබෙන කුඩා මිදුලේ තෝප් මහත්තයා නිතර නිතර මෙහෙ ඇවිත් යන කෙනෙක්ද ඇත්තෙම ඕ මහත්තයා සේවකයා කිව්වා ඔහු හරි විහිළුකාරයා ඔහු මේ ගෙදර ඉන්න වෙලාවට අමුත්තන් කවුරුත් හරියට විනෝද වෙනවා ඔහු කියන කතාවලට විශේෂයෙන්ම නෝනලාට හරි hina
රෙමින්ටන් ආදිපාදතුමාගේ අමුත්තන් කවුරුත් සිටියේ බොහොම නිශ්ශබ්දව බුම්මාගත් මුහුණු වලින්. ඒකට හේතුව ඔවුන් මෙහි සිටියේදී සිදු වුණු හොරකම වෙන්න ඇති. එලිනර් රොබර්ට්ස් මෙනවිය සහ හැරියට් ඩේවිස් මෙනවිය ඉඳගෙන සිටියේ නිදුලේ බංකු මත. තමන්ගේම කල්පනාවල වැටිලා ඔවුන් බලාගත් අතේ බලාගෙන හිටියා. කාන්පූර් මහරජා සහ ස්ක්‍රාබෝ මහත්තයා හිටියේ උදෑසන කෑම කාමරයේ. ඔවුන් එහි පොත් කියවමින් හිටියා. කාන්පූරේ මහරජා සිත් ඇදගන්නා චරිතයක් වොට්සන්. ඔහු දුටුව ගමන් ඔබට නම් හිතෙන එකක් නැහැ මේ ඉන්දියානු ප්‍රභූවරයෙක් කියලා. ඔහු හැඳ පැළඳගෙන සිටියේ ඉන්දියානු ක්‍රමයට නෙමෙයි. ඔහු ෆැනල් රෙදි වලින් මැසූ කෝට් කලිසම් ඇඳලා ටයි එකක් දමල හිටියේ එංගලන්තයේ ගම්බද ඉඩම් හිමි මහත්තයෙක් වගේ. අප ඔහුට ඇමතීමේදී මහරජා හෝ රාජා කියා යොදනවාට ඔහු කැමති නෑ. තමන්ට රාම් කියා අමතන මෙන් ඔහු ඉල්ලා හිටියා. ඉතින් මං රාම් කියා ඔහුව හඳුන්වන්නම්. ඔහු මුලින්ම එංගලන්තයට ඇවිත් තියෙන්නේ ලාබාලම ළමයෙකු හැටියට. ඒ ඊටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න. මීට අවුරුදු 20කට කලින් ඔහුට රෙමින්ටන් ආදිපාදවරයා හඳුනාගන්න ලැබිලා තියෙන්නේ ඒ පාසලේදී. ඒ අධ්‍යාපනය නිසා ඔහු ඉංග්‍රීසි කතා කරන්නේ නියම ඉංග්‍රීසි ජාතිකයෙකු වගේ. ඔහුට වමනා වෙලා තියෙනවා ඒඩන් විද්‍යාලයේ මොඩලයට පාඨශාලාවක් ඉන්දියාවේ කාම්පූරයේ ආරම්භන්න. ඔහු මෙවර එංගලන්තයට ඇවිත් තියෙන්නේ ඒ කටයුත්තට. සෙනසුරාදා රාත්‍රියේ මේ ගෙදර සිදුවුණු දේවල් ගැන නම් ප්‍රයෝජනවත් යමක් කියන්න ඔහුට හැකි වුණේ නැහැ. ඔහු රෑ 11ටත් කලින් වගේ ඇඳට ගියාලු. ඒ ඉක්මනින්ම ඔහුට නිින්ද ගිහින් තියෙනවා. හොඳින් නිින්ද ගිය නිසා ඔහුට කිසිම ශබ්දයක් අහන්න ලැබිලා නෑ. ඔහුට උදේ ඇහැරුනේ ගෙදර සේවිකාව කාමරයට තේ අරගෙන ආව වෙලාවලු. ඔහු කතා කළේ බොහොම ප්‍රසන්න ආකාරයෙන්, ඒ වගේම විවෘතව. ඒ වුණත් ඔහුගේ සිතුවිලි හෝ දැන සිටි යමක් තමන්ගේ වචනවලින් පිට නොකරන්න ඔහු උත්සාහ දැරුව කියලයි මට හිතෙන්නේ. ඒ මොකද මා සමග කතා බහට ඔහු වචන තෝරගත්තේ බොහොම පරිස්සමෙන්. මෙල්වින් ස්ක්‍රාබෝ කියන්නේ රෙමින්ටන් ආදිපාදවරයාගේ දුරස්ථ ඥාති සොහොයුරෙක්. ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් පිට වෙලා තියෙන්නේ ගිය අවුරුද්දේ. සුදුසු රැකියාවක් සොයමින් කාලය ගත කළත් තවමත් එවැන්නක් ලැබිලා නෑ. සෙනසුරාදා රෑ 10 පහුණු ඉක්මනින්ම වගේ තමන් ඇඳට ගිය බව ඔහු මා සමග කිව්වා. එදා හැන්දෑවේ තමන් හුඟක් මත්පැන් පානය කළ බවත් ඒ නිසා තද නින්දකට වැටුණු බවත් ඔහු කිව්වා. පහුවදා උදේ අවදි වන තුරු ඔහු කිසිම දෙයක් දැනගෙන ඉඳලා නෑ. දියමන්තිය සහිත පෙන්ඩනය අතුරුදහන් වීමෙන් නැති වුණු කලබගෑනිය ඔහු දැනගත්තේ පහුවදා උදේලු. අපි මේ ගැන කතාබහ කරද්දී ඔහු වෙනත් දෙයක් ගැන කල්පනා කරමින් සිටියදෝ කියලා මට හිතුණා. ඒ මොකක් ගැනද කියලා මට තවමත් හරියට කියන්න පුළුවන්කමක් නෑ වොට්සන්. ප්‍රංශමාදිලියේ ජනේල හරහා ඔහු කිහිප විටක්ම බැලුවා. ඒ නිවසේ පැත්තකින් තිබුණු මිදුල දිහා. ඒ නිසා මට හිතෙනවා ඔහුගේ බැල්මට අදාළ වුණේ එලිනල් රොබර්ට්ස් මෙනවියද කියලා. ඇය වයස අවුරුදු 19ක 20ක ඉතාම සුන්දර තරුණියක්. ඇය ආදිපාදවරියගේ සමීප ඥාති සොහොයුරියක්. ඔවුන් දෙදෙනා කුඩාවදියේ පටන්ම මිතුරියන් බවයි මට අහන්න ලැබුණේ. ඒ නිසාම එලිනර් නිතර නිතර රෙමින්ටන් මන්දිරයට ආගිය කෙනෙක් වූ. ඇගේ පියා ලන්ඩනයේ ග්‍රේසින්හි අධිනීතිඥවරේ. ඇය සමග කළ කතාබහෙන් මට තේරුණේ රොබර්ට්ස් මෙනවිය ඉතාම බුද්ධිමත් තැනැත්තියක බවයි. ඇය කියනවා සෙනසුරාදා හවස ඒ ගෙදර තිබුණු කතාබහෙන් ඇය හරි විඩාවකට පත් වී හිටියලු. රෙමින්ටන් ආදිපාදවරයා සහ කාන්පූර් මහරජා දිගින් දිගටම පාසල් පිහිටුවීම සහ අධ්‍යාපන ක්‍රමය ගැන සාකච්ඡා කරමින් ඉඳලා තියෙනවා. ඇයට තරමක හිස කැක්කුමක් තිබුණලු. ඉතින් වැඩිය රැවෙන්න කලින්
ඇය උඩු මහලට නැගුණේ ආදිපාද වරියත් සමගලෝ. වහම තමන්ගේ කාමරයට ගිය රොබර්ට්ස් මෙනවිය මිනිත්තු පහක් යන්නත් කලින් ඇඳට වැටුණලු. ඒ හොඳ නිින්දක් ලබා ගැනීමේ අරමුණෙන් තමන්ට ඉක්මනින්ම නිින්ද නොගියේ හිස කැක්කුම නිසා වෙන්න ඇති කියලා ඇය කියනවා. අනිත් අය උඩු මහලට ඇවිත් නිදන කාමරවලට ගිය ශබ්දය ඇයට ඇහුණලු. තවමත් නිින්ද නොගිය ඇයට මද වේලාවකින් මහරාජා උස්සඳින් ගොරවන ශබ්දය ඇහුණලු. රොබර්ට්ස් මෙනවියට නිින්ද ගිහින් තියෙන්නේ ඊටත් පස්සේ. මීළඟට මම කතා කළේ ගරු හැරියට් ඩේවිස් මෙනවිය සමග. ඇය ප්‍රභූ පවුලකට අයිති නිසා තමයි ගරු කියන වචනය ඇගේ නම ඉදිරියෙන් සඳහන් වෙන්නේ. වයසින් අවුරුදු 65ක් පමණ වන ඇය රෙමින්ටන් ආදිපාදවරයාගේ ඥාතියේ. මහරජා උස්සඳින් කළ ගෙරවීම නිසා හැරියට් ඩේවිස් මෙනවියටත් හොඳට නිින්ද ගිහින් නෑ. ඇයට නිදාගන්න ලැබිලා තියෙන්නේ මහරජාගේ නිදන කාමරයට යාබද කාමරය. මේ හේතුව නිසා තමන්ට පැය ගණනක් හරිහැටි නිින්ද ගියේ නෑ කියලා ඇය කියනවා. ඒක නම් අතිශෝක්තියක් කියලයි මට හිතෙන්නේ. තමන් වයසට යද්දී ගැඹුරු නිින්දකට වැටීම අමාරු වෙමින් ඇති බව ඇය පිළිගන්නවා. තමන්ගේ ගෙදර තමන්ගේ ඇඳේ මිස වෙනත් තැනක හොඳ නිින්දකට වැටීම අපහසු බවත් ඇය කියනවා. මේ හේතුව නිසාම ඥාතීන් හා හිතවතුන්ගේ ගෙවල්වල දින කීපයක් ගත කිරීමට ලැබෙන ආරාධනා දැන් ඇය ඒ තරම් පිළි නොගන්නා බව ඩේවිස් මෙනවිය මා සමග කිව්වා. හැරියට් ඩේවිස් සමග කතා බහෙන් මගේ බලාපොරොත්තු කඩ වුණා කිව්වොත් නිවැරදි වොට්සන්. ඒ මොකද තමාවට අයගේ කතා බහට හොඳින් ඇහුම්කන් දෙමින් ඒවා ඉතා හොඳින් නිරීක්ෂණය කරන්නේ වයස්ගත කාන්තාවන්. ඇය මොකක් හරි දෙයක් දන්නවා වෙන්න පුළුවනි. නමුත් ඇය ඒක අපට හංගනවා. මහරජාගේ ගෙරවිල්ල ඇරෙන්න වෙනත් කිසිවක් තමන්ට නොඇසුණු බව ගරු හැරියට් ඩේවිස් මෙනවිය සහතික වෙනවා. ඩේවිස් මෙනවිය සමග මිදුලේ කතා කරමින් ඉන්න අතරේ මම දුටුවා වැඩක යෙදී සිටි තවත් කෙනෙක්. ඔහු ආදිපාදවරියගේ ජනේලේ කෙළින්ම පහළ උද්‍යානයේ පොළව පරීක්ෂා කරමින් සිටියා. පොලිස් පරීක්ෂකවරයා ඔහු විය යුතු බවයි මම නිගමනය කළේ. මං කවුද කියන එක සුහදව ඔහුට හඳුන්වා දීලයි මම පොලිස් පරීක්ෂක මැලෝනි සමග කතා කළේ. මේ වෙනකොට ඔහු සොයාගත් හෝඩුවාවන් මොනවද කියලත් මම විමසුවා. ඒ වුණත් මම මේ පරීක්ෂණය සඳහා යාම ගැන ඔහුගේ හිතේ තිබුණ තරහක්. දැන් ඉතින් ආදිපාදතුමා ලොකු තෑගක් දෙනවා කියලා තියෙනවනේ, මැලෝනි කිව්වා. ඔහේ වගේ කෙනෙක් කොයි වෙලාවේ හරි මෙහෙට කඩා වැටේවි කියලා මම හිතුවා. මෙහෙට ඇවිත් මේ ගැටලුව විසඳලා දෙන්න කියලා මගෙන් ඉල්ලා හිටියේ ආදිපාදවරයා, මම කිව්වා. නැති වුණු දියමන්තිය හොයලා දෙන කෙනෙකුට තෑග්ගක් දෙන බව මම දැනගත්තේ මීට පැයකට විතර කලින්. පසු ඔහු මා සමග හිතවත් වුණා. තමන් කළ නිරීක්ෂණ හා උපකල්පන ගැන ඔහු කිව්වේ බොහොම සතුටෙන්. දියමන්තිය ගැනීමට හොරායේ කාමරයට ඇතුළු වෙන්න ඇත්තේ ඇරලා තිබුණු ජනේලෙන්, ඔහු කිව්වා. ආදිපාදවරියගේ කාමරයේ දොරයි ජනේලයයි දෙකම අගුළු දාලයි තිබුණේ. පිටතට විවෘතව තිබුණු එකම කවුළුව ඇගේ ඇඳුම් අඳින කාමරයේ ජනේලය. අයිවි වැල් සහ උස් ගස් කොයිතරම් මේ බිත්ති අයිනේ තියෙනවද. වැල්වල එල්ලී යන දක්ෂයෙකුට මේක අමාරු කටයුත්තක් නෙමෙයි. ඒ විදිහට ඇතුළුණු කෙනෙකු ඉතිරි කර ගිය සලකුණු මොනවා හරි ඔබට දකින්න ලැබුණද, මම ඇසුවා. එහෙම මුකුත් නම් දකින්න ලැබුණේ නෑ. මේ අපරාධකාරයෝ හොඳට පළපුරුදු තක්කඩි. සලකුණක් ලේසියට ඉතිරි කරලා යන අය නෙමෙයි. අනික මේ පදුරුවල සලකුණක් ඉතිරි වෙන්නෙත් නෑ. පාසටහන් මොනවා හරි දකින්න ලැබුණේ නැද්ද, මම ඇහුවා. හුඟ දවසකින් වැස්ස වැහලා නෑ. පොළව හොඳටම වේලිලා. පාසටහනක් වදින්නෙම නෑ. මං හොඳට සෝදිසි කළා. අත්මේසික ඇරෙන්න වෙනත් කිසිම දෙයක් හමු වුණේ නෑ. මොකක්ද අත්මේසිකක් ගැන කිව්වේ, මම ඇහුවේ පුදුමයෙන්. ඇයි ඔවුන් ඔබට කිව්වේ නැත්ද?
ඒකේ ඇති වැදගත්කමක් නෑ හෝම්ස් මහත්තයා. ඒක රෙමින්ටන් ආදිපාදවරියගේම අත්මේස් එකක්. මෙතන බිම තිබිලා මට ඒක හමු වුණා. අපරාධකාරයා ජනේලෙන් පිට වෙලා එද්දී ඔහුගේ ඇඳුම්වල පැටලිලා අත්මේස් එකත් එන්න ඇති. ඔව් වෙන්න ඇති. තවත් වෙන්න පුළුවන් එක දෙයයි පොලිස් පරීක්ෂක මැලෝනි කිව්වා. තමන්ගේ මිත්‍රයෙකුට සංඥාවක් හැටියට අපරාධකාරයා අත්මේස් එක ජනේලෙන් එළියට විසිකලා වෙන්න පුළුවනි. ඒත් ඒ වෙලාවේ තිබුණු ඝන අන්ධකාරයේ හැටියට එහෙම දෙයක් හිතන්න අමාරුයි නේද? මම ඇහුවා. ඔව් ඒක හරි. ඒ අත්මේස් එක ඔවුන් විසිත කාමරයට ඇතුළු වෙන තැන පෙට්ටියක් උඩ තියලා තියෙනවා. ඔවුන් එහෙම තැබුවේ මට ආයේ බලන්න උවමනා වුණොත් බැලීම පහසු වෙන්නයි. ඒක ආයේ බලන්න මට නම් අවශ්‍යතාවයක් නැහැ. පොලිස් පරීක්ෂකවරයා මේ ළඟට ගේ ඇතුළට ගියේ ආදිපාදවරයා හමු වෙන්න. මම එළියට වෙලා කල්පනා කරමින් හිටියා. මට මොනවා හරි අමතක වුණාද? මට නොපෙනී මග ඇරුණද? විත්තියේ දිගේ උඩට වැවි තිබෙන අයිවි මල්වැල් හා පඳුරුවල එල්ලී කවුරු හරි උඩට නැගුණද කියලා මම තවදුරටත් කල්පනා කළා. රෙමින්ටන් ආදිපාදවරිය සඳහන් කරන ඇඳුම් මාරු කරන කාමරයේ ජනේලය කෙලින්ම පහළ වැල්වල මම එල්ලී බැලුවා. මම හුඟක් බර කෙනෙක් නෙමෙයි. ඒ වුණත් කොළ අතු පහසුවෙන් කැඩී ගියා. සෙනසුරාදා රෑ කාගේ හරි අතින් එහෙම අතු කැඩී ගිය සලකුණු තිබුණේ නෑ. ඊට පස්සේ මම ගියා රෙමින්ටන් මන්දිරයේ ඇතුළට. මැලෝනි සඳහන් කළ අත්මේස් එක මම පරීක්ෂා කරලා බැලුවා. අලුපාට මුදු රෙද්දකින් මසා තිබුණු එය කාන්තාවකගේ දකුණු අතේ මේස් එකක්. එහි පිටපැත්තේ එම්බ්‍රොයිඩර් කළ ගෙත්තමක් තිබුණා. උඩුමහලේ ආදිපාදවරියගේ කාමරයේ මට දකින්න ලැබුණු අත්මේස් ජෝඩුවට මේක බොහොම සමානයි. වෙනසක් වුණේ ඒ අත්මේස් වල මල් මෝස්තරයේ ගෙත්තම් කර තිබුණේ රෝස පාටෙන්. මේකේ එය තිබුණේ නිල් පාටෙන්. මැලෝනි කිව්වේ ඒ අත්මේස් එක සොරාගේ කබාතේ අහම්බෙන් පැටලී එළියට ආ එකක් විය යුතුයි කියලයි. නමුත් මම ඒ මතයට එකඟ නැහැ. මම හිතන්නේ ඒක හිතාමතාම ජනේලෙන් එළියට දැමූ එකක් කියලයි. නමුත් ඒ කවුරුන් විසින්ද කුමක් නිසාද කියලා තේරුම් කරන්න මට තවමත් හැකියාවක් නැහැ. මම දැන් ඔබට කිව්වේ මට දකින්න ලැබුණු තුන්වෙනි අත්මේස් එක ගැන. එතකොට කෝ මේකේ හතරවැනි එක. ඒ කියන්නේ එළිය තිබී හමුණු එකේ වම් පැත්තේ අත්මේස් එක. එය තවමත් මට දකින්න ලැබුණේ නැති බව මට සිහි වුණා. මීළඟට කළ සොයා බැලීමේදී ඒක මට හමු වුණා. ඒ ආදිපාදවරියගේ ඇඳුම් මාරු කරන කාමරේ තිබිලා. එහි පුටුවක් මත තිබුණා පුළුල් වාටිය සහිත පන් තොප්පියක්. අත්මේස් එක තිබුණේ ඒකට යට වෙලා. අපරාධය සිදු වුණාට පස්සේ කාමරේ බඩු එහා මෙහා කළාද අස්පස් කළාද කියලා මම සේවකයාගෙන් විමසුවා. පොලිසියවිත් පරීක්ෂා කරන තුරු කිසිවක් එහා මෙහා නොකරන මෙන් ආදිපාදතුමා උපදෙස් දුන් බව සේවකයා කිව්වා. ඒ කියන්නේ ඒ කාමරයේ තිබී මට හමු වුණු අත්මේස් එක එතන තිබුණේ අපරාධය සිදු වුණු සෙනසුරාදා රාත්‍රියේ සිට විය යුතුයි. එතකොට වොට්සන් අද උදේ වරුවේ මා කළ නිරීක්ෂණ හා විමසීම් ගැන තමයි මං ඔබට කිව්වේ. ඔබට ලැබිලා තියෙන දත්ත හා නිරීක්ෂණ වලින් යම් නිගමනයකට ඒමට ඔබට හැකි වුණාද හෝම්ස්? සොරකම කළේ කවුද කියන එක නිශ්චය කරන්න තරම් මේ දත්ත ප්‍රමාණවත් මදි. හෝම්ස් කීවේ ඔහුගේ පයිප්පේ කෝවට දුම් කොළ පුරවමින්. නමුත් මූලික නිගමන කීපයකට එන්න මට පුළුවනි. ඒ මොනවද? එයින් පළමුවැනි එක, රෙමින්ටන් මන්දිරයට සෙනසුරාදා රෑ පිටතින් හොරෙක් ආවේ නෑ. හොරකම කළේ ගෙදර සිටි කෙනෙක්. අත්මේස් එක උවමනාවෙන්ම එළියට විසිකලේ අපව නොමග යැවීමට. මොනවා? එතකොට ඔබ කියන්නේ සත්‍යන්තයේ ගෙදර නැවතුණු අමුත්තන්ගෙන් කවුරු හරි මේ සොරකම කළා කියලාද? ඔවුන් හැම දෙනෙකුම වැදගත් ධනවත් අයනේ.
ඔවුන් වැදගත්ුන් වෙන්න පුළුවනි වොට්සන්. නමුත් දියමන්තිය ගත්තේ එයින් කෙනෙකු බව මට විශ්වාසයි. මේ අය හැම දෙනෙකුම අද දවසේ පදිංචි ලන්ඩනයේ. මෙන්න මාළඟ තියෙනවා ඔවුන්ගේ ලිපින. කී හෝම්ස් කුඩා සටහන් පොතක් අතට ගත්තේය. කාන්පූරයේ මහරාජා හෙවත් රාම් මේ දිනවල නවාතැන් ගෙන ඉන්නේ බ්‍රෝනර් හෝටලයේ. හැරියට් ඩේවිස් මෙනවිය පදිංචි චෙරීට්‍රී උද්‍යානයේ ඇගේම නිවසේ. ස්ක්‍රාබෝ මහත්තයාගේ ලිපිනය වොක්සෝල් වීදියේ. රොබර්ට්ස් මෙනවිය ඉන්නේ ඩෝසෙට් උද්‍යානයේ ඇගේ දෙමව්පියුන්ගේ නිවසේ. රෙමින්ටන් ආදිපාදවරියත් දින කීපයකට ලන්ඩන් නුවරට ඇවිත් ඇය ඉන්නේ සාන්ත ජේම්ස් චතුරශ්‍රයේ ඔවුන්ගේ නිවසේ. ඒ නිසා මේ පරීක්ෂණය පිළිබඳව වැඩිදුර විමසීමකට ඕනෑම මොහොතක මට පුළුවන් ගිහින් ඔවුන් හමු වෙන්න. රෙමින්ටන් මන්දිරයේදී ඔවුනට නිදහසේ කතා කරන්න අවස්ථාව තිබුණේ නෑ. ඒක නම් පැහැදිලි. තමන්ට කීමට තිබෙන දේවල් පෞද්ගලිකව රහසිගතව මා එක්ක කියන්න තිබෙනවා නම් වැඩි නැමැත් යමක් කියන්න ඔවුන් සූදානම් ඇති. මගේ ආගන්තුක පත්‍රය ඔවුන් හැම දෙනෙකුටම දුන්නා. ඔවුන්ගෙන් කෙනෙකු නැත්තම් දෙදෙනෙකු ඉක්මනින්ම මාව හමු වෙන්නේ ඒවි කියලා මට විශ්වාසයි වොට්සන්. කතාව අවසන් කළ ඔහු දෙනෙත් අඩවන් කරගෙන පයිප්පෙන් දුම්පිට කළ අයුරු මම බලාගෙන සිටියෙමි. මගේ සිතට නැගුණු ප්‍රශ්නය මා ඔහු වෙත ඉදිරිපත් කළේ එවිටයි. රෙමින්ටන් ආර්යාවගේ නිදන කාමරයේ දොර සෙනසුරාදා රාත්‍රියේ අගුල දමා තිබුණු බව අපට අහන්න ලැබුණා. මම කීවෙමි, ඇගේ නිදන කාමරය හරහා මිසක් අර ඇඳුම් මාරු කරන කාමරයට යන්න වෙනත් කිසිම ක්‍රමයක් නෑ. එහෙමනම් ගේ ඇතුළේ හිටි කෙනෙක් කොහොමද දියමන්ති පෙන්ඩණය අරගෙන හංගා ගත්තේ? ඔබ කියන දේ නිවැරදි වොට්සන්, මගේ මිත්‍රයා කීවේ මිනිත්තු කීපයක නිහඬතාවයකට පසුවය. ඒක ගැන ක්‍රමයකුත් නෑ. නමුත් අරගෙන කොහොමද ඒක කළේ? මං ඔබට නිශ්චිතව කියන්නම්. මං කලින් නම් සඳහන් කළ අයකින් දෙදෙනෙක් නැත්තම් ඊට වැඩි ගණනක් කළ ප්‍රකාශ 100%ක් ඇත්ත නෙමෙයි. ඒවාට බොරුත් අන්තර්ගතයි. මේ මොහොතේ ඔහුගේ කතාවට බාධා කරමින් අප නිවසේ සීනුව නාදවනු අසන්නට ලැබුණේ. ෂර්ලොක් හෝම්ස් මහතා හමුවීමට අමුත්තෙකු පැමිණ ඇති බැව් පැවසූ සේවිකාව ඔහු විසිත්ත කාමරය තුළට කැඳවාගෙන ආවාය. ඒ කළු පැහැති කෙටි කොණ්ඩයක් හා උස් සිරුරක් තිබූ කඩවසම් තරුණයෙකි. ආයුබෝවන් මෙල්වින් ස්ක්‍රෝප් මහත්තයා, හෝම් සමුත්තා පිළිගනිමින් කීවේ ඔහුට පුටුවක හිඳ ගැනීමට සංඥා කරමිනි. ෂර්ලොක් හෝම්ස් මහත්තයා, ඔබ දැනගත යුතු කාරණා කීපයක් ඔබට දැනුම් දෙන්න මම කැමතියි. කී අමුත්තා මා දෙස බැල්මක් හෙළුවේය. ඔබේ මිත්‍රයා සමග මගේ අහිතක් නෑ. නමුත් මේ කාරණා හෝම්ස් මහත්තයාට පෞද්ගලිකවම පැවසීම සුදුසුයි කියලා මම හිතන්නේ. මේ ජෝන් වොට්සන් දොස්තර මහත්තයා, මගේ හිතවත් මිත්‍රයා, අභිරහස් පරීක්ෂණ විසඳීමට මට උදව් වෙන්නේ මේ මහත්තයා. මා සමග කියන ඕනෑම දෙයක් ඔහු ඉදිරියේ කියන්න පුළුවනි. ඒ ගැන මට අවිශ්වාසයක් නෑ මහත්තයා, අමුත්තා කීය. මට ඔබ සමග කියන්න සිදුවෙලා තිබෙන්නේ අතිශයින්ම පෞද්ගලික, ඒ වගේම රහස්‍ය කාරණා. දොස්තර වොට්සන්, ඒවා කාටවත් හෙළි නොකරන බවට මම සහතික වෙන්නම්. හෝම්ස් කීවේ තම දකුණු අත ඔසවා අත්ල පෙන්වා විශ්වාසය තහවුරු කරමිනි. බොහොම හොඳයි, තරුණයා කීය. ඔබේ වචනේ මට ප්‍රමාණවත්. සෙනසුරාදා රාත්‍රියේ රෙමින්ටන් මන්දිරයේ සිදුවුණු හොරකම ගැන ඔබ හොයනවනේ. ඒ නිසා මෙම කාරණය ඔබට වැදගත් වේවි කියලා මම හිතනවා. ඒ හින්දා මම කෙලින්ම කාරණයට බහින්නම්. රෙමින්ටන් මැදුරේ එදා සෙනසුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයෙන් මම පටන් ගන්නම්. ඒක මම ආශාවෙන් භුක්ති විඳේ නැති බව මුලින්ම කිව යුතුයි. ඒකට ප්‍රධාන හේතුව වුණේ අමුත්තන් අතර ප්‍රසන්න විනෝදමත් සංවාදයක් නොතිබීම. ආදිපාදවරයා රාම් සමග අධ්‍යාපන ක්‍රම ගැන කතා කළා.
ඔවුන්ගේ අනෙක් මාතෘකාව වුණේ රෙමින්ටන් පවුලට අයිති ඉඩකඩම්, මන්දිර සහ අනිකුත් දේපළ. මේ කතන්දර අහගෙන ඉන්න බැරි තරමට තිත්ත වෙලයි මම හිටියේ. එලිනර් හිටියේ මා ළඟම අසුනක. ඇය සමග අප දෙදෙනාගේ කතාබහක් අරබන්න මම උත්සාහ කළා. නමුත් ඒක හරි ගියේ නෑ. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? මම දිගින් දිගටම වයින් පානය කළා. වයින් වලින් මත්වෙද්දී මගේ කටිනුත් මෝඩ විදිහට නොයෙකුත් දේ කියවෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති වෙනදාට මා එක්ක සුහදව කතා කළ එලිනර් පසුව වඩාත් නිශ්ශබ්ද වුණේ. අපි කෑම කා අවසන් කළා. එතකොට වෙලාව රෑ 10:00 හා 10:45 අතරේ විය යුතුයි. මුලින්ම කාන්තාවන් තුන්දෙනා එලිනර්, ඩේවිස් මෙනවිය සහ ආදිපාදවරිය නිදාගන්න යන බව අපිට කිව්වා. තවත් පැය කාලකට විතර පස්සේ ආදිපාදවරයා සහ රාම් දෙදෙනාත් නිදාගන්න යන බව කිව්වා. එතකොට රෑ 11:00 විතරයි. මේ වෙලාවේ ඇඳට ගියාම මට නිින්ද යන්නේ නැති බව මම දැන හිටියා. මට හිතුණා ගෙදර පුස්තකාලයට ගිහින් කියවන්න පොතක් හොයන්න. පුස්තකාලයට ගියාම ඒක තිබුණේ කළුවරේ. පුංචි එළියක් විහිදුනේ ගිනි උදුනේ පමණයි. ඒකේ තිබුණා හොඳ උණුසුම් බවක්. ගිනි උදුන කිට්ටුවම තිබුණු හාන්සි පුටුවක මම වැතිරුණා. ඒ වෙරි මත අඩු වුණාම මගේ කාමරයට යා යුතුයි කියන කල්පනාවෙන් මට එතන ඉක්මනින් නිින්ද යන්න ඇති. මීළඟට ශබ්දයක් ඇසීමට හැරුණා. ඒ දොරක් විවෘත කළ සහ පරිස්සමෙන් දොර වහපු ශබ්දය. ඒ ඉක්මනින්ම මට අහන්න ලැබුණේ කාන්තාවකගේ දිග සායක රැලි, එකිනෙක ගැටීමෙන් නැති වූ ශබ්දය සහ ඇසෙමෙන් පියවර තැබූ හඬ. ඇය ගමන් කළේ මම වැතිරී සිටි පුටුවට පිටුපසින් පුස්තකාල කාමරයේ හරහා. මේ වෙලාවේ මම හිටියේ අඩ නින්දේ විය යුතුයි. නමුත් සැහැල්ලු ගමනින් ඇවිද ගිය මේ තැනැත්තිය එකෝ මැරිලින් එනම් ආදිපාදවරිය නැත්තම් එලිනර් විය යුතුයි. මා විසින් කළ යුතුව තිබුණේ එතනින් නැගිට මා එතන හිටි බව වහාම දැනුම් දීමයි. මම එහෙම කළොත් මේ දකින කවුරු හරි ඒ ගැන වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් බවත් මට වැටහුණා. මොකක්ද මම කළ යුත්තේ කියලා හිත හිතා ඉන්නකොට මට තවත් ශබ්දයක් ඇහුණා. ඒ උස ජනේලයක තිරයක් ඉවතට අදින හඬ සහ ජනේල පියන විවෘත වුණු හඬ. ඊළඟට අහන්න ලැබුණේ ගැහැණියක සහ පිරිමියෙකු රහස් කියන ආකාරයට අඩු ශබ්දයෙන් කතා කළ හඬ. නමුත් ඒ කතාබහ මොකක්ද කියන එක නම් මට යන්තමින්වත් ඇහුනේ නෑ. ඔවුන් කී දේවල් මට තේරුම් ගන්න බැරි වුණු බව ඇත්තයි. නමුත් මේක බොහොම රහසිගත සාකච්ඡාවක් බව මම තේරුම් ගත්තා. මේකට සම්බන්ධ නොවේ මම වහාම මෙතනින් පිට වී යා යුතු බව මට වැටහුණා. නමුත් අන්ධකාර නුපුරුදු තැනක එහෙම කරන්න යන එකත් අවදානම්. ඔවුන් කොයිතරම් වෙලාවක් කතාබහ කළාද කියලා මම දන්නේ නෑ. සමහර විට මිනිත්තු 10ක්. කොහොමුණත් මට නම් මේක දැනුනේ පැය භාගයක් වගේ. අන්තිමේදී ජනේලේ වහන හඬත් ජනේල් රෙද්ද ආපහු ඇද්ද ශබ්දයත් මට ඇහුණා. මීළඟට ඇය ඉක්මනින් පුස්තකාලය හරහා ඇවිද ගිහින් එහි දොර විවෘත කරගෙන පිටවි යලිත් ශබ්ද නොනගා දොර වසා යන්න ගියා. පුස්තකාලයේ යලිත් වරක් නිශ්ශබ්ද වුණා. ඒ මොහොතේ මගේ හිතේ ඇති වුණේ ඉමහත් සැනසීමක්. මම මිනිත්තු 5ක් එතනම හිටියේ මං ආපහු මගේ කාමරයට යා යුතු ආකාරය මතක් කරමින්. බිම ලෑලි වලින් පුළුවන් තරම් කිරිකිරි ශබ්ද මඟහරිමින් මම ආපහු කාමරයට ගියා. එතකොටයි මම වෙලාව පරීක්ෂා කළේ. එතකොට රෑ 1:05. කාගේ හරි නිදන කාමරයක පහනක් තවමත් දැල්වෙන ආකාරය ඔබට දකින්න ලැබුණද? හෝම්ස් විමසීය. නැහැ. හැම කාමරයක්ම තිබුණේ අඳුරේ. ඇඳට වැටුණු මට ඉක්මනට නිින්ද ගියා. රාජාගේ ගොරවන සද්දේ ඇහුණත් ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑ. මේ තොරතුරු මට ලබා දීම ගැන මම ඔබට බෙහෙවින් ස්තුති වෙනවා. හෝම්ස් කීය. පුස්තකාල කාමරය ඇතුලේ ඔබ ඉන්න ඇත්තේ මොනතරම් අමාරු තත්වයකද කියලා මට තේරුම් ගන්න පුළුවනි. ඒ වගේමයි
මේ කාරණා මට කියන්නත් ඔබ හිත හදාගන්න ඇත්තේ අපහසුවෙන්. ඔබ කියූ කාරණා මගේ පරීක්ෂණයට මොනතරම් ප්‍රයෝජනවත් වේවිද කියලා මට කියන්න අමාරුයි. කොහොම වුණත් මේ තොරතුරු කාටවත් හෙළි නොකරන බවට අපි දෙන්නා පොරොන්දු වෙනවා. ස්ක්‍රාබෝ තරුණයා අපේ කාමරය තුල රැඳී සිටියේදී මගේ මිත්‍රයාගේ තිබුණේ ආචාරශීලී සංසුන් ලීලාවකි. එහෙත් තරුණයා අපට අතට අත දී පිට වී ගිය පසු හෝම්ස්ගේ ස්වභාවය වෙනස් විය. දුන්නක්සේ එක්වරම කෙලින් වූ ඔහු මිනිත්තු කීපයක්ම කාමරයේ ඉහළ පහළ සක්මන් කළේය. ඒ සම්පූර්ණයෙන්ම නිහඬවය. අන්තිමේදී මම ඔහු ඇමතුවෙමි. හෝම්ස්, ඔබ හිතන්නේ ඒ කාන්තාව එලිනර් රොබර්ට්ස් මැනවියද ආදිපාදවරියද? නිසකවම රෙමින්ටන් ආදිපාදවරිය. මේ තොරතුරු ලැබීම නිසා අභිරහස ගැන ඔබේ තිබුණු දැකීම වෙනස් වෙනවද? කොහොමටවත් නෑ, හෝම්ස් කීය. යම්තාක් දුරට මම ගොඩනංවා තිබූ උපකල්පනය මේකෙන් තවදුරටත් ස්ථීර වෙනවා. ඔහු සොකමැත්තෙන් එලිකල කාරණාව මට මොනතරම් ප්‍රයෝජනවත්ද කියලා ස්ක්‍රාබෝ මහත්තයාවත් හිතන එකක් නෑ. මීළඟට මා සමග වචනයක් හෝ කතා නොකොට කල්පනා කළ ඔහු කඩදාසියක් හා පෑන අතට ගත්තේය. මීළඟට ඔහු එහි යමක් ලිවීය. ඔබ එන විට රෙමින්ටන් දියමන්තිය ගෙන එන්න. එසේ කළහොත් විශාල අපකීර්තියකින් ඔබව ගලවා ගැනීමට මට හැකි වේවි. ඔබ එය ගෙනාවේ නැතහොත් සත්‍ය හෙළි කිරීමට මට සිදු වේවි. එයින් ඔබ විනාශයට පත්වීම වැළක්විය නොහැක. මීළඟට එය කවරයක් තුලට දමා පිටතින් නැලවූ හෝම්ස් සීනුව නාද කර සේවිකාව කැඳෙව්වේය. ලිපිය ලැබිය යුතු තැනැත්තා හට අතින්ම ගෙන ගොස් දීම සඳහා හෝම්ස්ට පණිවිඩකරුවෙකු අවශ්‍ය විය. හෝම් සේවිකාවට දැනුම් දුන්නේ එවැනි පණිවිඩකරුවෙකු කැඳවන ලෙසයි. පණිවිඩකරුගේ අතේ ලිපියේ යවූ හෝම්ස් හාන්සි පුටුවේ වැතිර දෙනෙත් පියා ගත්තේය. පැය එකහමාරක් පමණ ගත විය. සේවිකාව හෝම්ස් නමට ඒවා තිබූ ලිපියක් රැගෙන ආවාය. කවරේ විවුර්ත කොට අන්තර්ගතය කියවූ හෝම්ස් ලිපිය මා වෙතට විසි කළේය. එය කෙටි ලිපියකි. හිතවත් හෝම්ස් මහත්මයාණනි, අද රාත්‍රී 9ට ඔබේ නිවසට පැමිණ ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමි. කාන්පූර්හි රාජා. 8යි කාලපමණ වෙති අපේ ඉදිරි දොරේ සීනුව නාද වෙන ශබ්දය ඇසුනි. මිනිත්තු කීපයකට පසු නිවසේ සේවිකාව අමුත්තෙකු උඩුමහලට කැඳවාගෙන ආවාය. අමුත්තා හඳුන්වා දෙනු ලැබුවේ ගරු හැරියට් ඩේවිස් මැනවිය ලෙසයි. වයස්ගත කාන්තාවක වූ ඇයට තිබුණේ කුඩා සිරුරකි. ඇගේ කෙස්වැටිය බාගෙට පැසී අලු පැහැයට හැරී තිබුණු අතර සිරුර මදක් කුදු වී තිබුණු බැව් අපි දුටුවෙමු. ගිනි උඳුන අසලම පුටුවේ හිඳගන්නා මෙන් හෝම්ස් ඇයට සංඥා කළේය. මීළඟට ඔහු තමා සඳහා පුටුවක් ඒ අසලට ගෙන ගියේය. ඇය තම දෑත් ගිනි උඳුනට ලංකරමින් උණුසුම් කළාය. එමෙන්ම ඇගේ තිබුණේ නිහඬ බවකි. අන්තිමේදී හෝම්ස් කතාව ඇරඹුවේය. සෙනසුරාදා රෑ රෙමින්ටන් මැදුරේ යම් යම් දේ සිදු වුණා, හෝම්ස් කීය. ඒ ගැන මට කිව යුතු යමක් ඔබේ හිතේ තියෙනවා. ඇය මගේ මිත්‍රයා දෙසට හැරුණත් වචනයක් හෝ නොකීවාය. ඒ වෙනුවට එම කතාව හෝම්ස්ට කීමට සිදුවන බැව් පෙනුනි. සෙනසුරාදා රෑ ඔබ නින්දට ගියේ නෑ. ඔබේ කාමරයේ ඇඳට වෙලා, නමුත් ඇහැරිලා ඔබ නිහඬව හිටියා. මැදියම් රෑත් පහුවෙලා රෙමින්ටන් ආදිපාදවරියගේ කාමරයේ දොර ඇරෙන ශබ්දය ඔබට ඇහුණා. ඊළඟට ඇය තරප්පුව දෙසට ඉතා පරිස්සමෙන් ඇවිද ගිය ශබ්දය ඔබට ඇහුණා. ඔබ ඔබේ කාමරයේ දොර යන්තමින් ඇරලා බැලුවා. මොකක්ද ඔබ දුටුවේ? ඇගේ රාත්‍රී ගවුමට පිටතින් ඩ්‍රෙසින් ගවුමක් ඇඳගෙන ආදිපාදවරිය පහළ තට්ටුවට බැස යන හැටි ඔබට දකින්න ලැබුණා. ඔබේ හිතට යම් සිතුවිල්ලක් ආවේ ක්ෂණිකව. ඔබ ක්‍රියාත්මක වුණේ වැඩිදුර කල්පනා නොකර. ඔබ බරාදය හරහා ගිහින් ඇගේ නිදන කාමරයට ඇතුළු වුණා. එතනින් ඇගේ ඇඳුම් මාරු කරන කාමරයට ගිය
ඔබ දුටුවා එහි තිබූ ඇගේ ආභරණ පෙට්ටිය. යතුර එහි යතුරු කටේ තිබුණා. වහාම ආභරණ පෙට්ටිය විවෘත කළ ඔබ රෙමින්ටන් දියමන්තිය අතටගෙන පෙට්ටිය වැහුවා. මේක පිටතින් ආ කෙනෙකුගේ වැඩක් බව පෙන්වන්න ඔබට සිතවිල්ලක් ආවා. පුටුවක් මත තොප්පියකට යට වෙලා තිබූ අත්මේස් කුට්ටමකින් එකක් අරගෙන ඔබ ඒ ජනේලයෙන් එළියට විසිකලා. ඒක පහුවදා උදේට හමු වෙන බව ඔබ දැන හිටියා. ඊළඟට ඔබ ඉක්මනින්ම ඔබේ කාමරයට ගිහින් දොර වසාගෙන දියමන්තිය ඔබේ ගමන් මල්ල තුල සැඟෙව්වා. ඩේවිස් මෙනවියගෙන් කිසිදු පිළිතුරක් නොලැබුණි. ඇය දිගටම හෝම්ස් දෙස බලා සිටියාය. ඔහු තම කතාව යලිත් ඇරඹුවේය. ඔබ සොරකම් කරගත්තේ සමග ආපහු ගෙදර ආවමයි ඔබ පත්වුණු තත්වයේ නියම ස්වභාවය ඔබට වැටහුණේ. එක් මොහොතකගත් හදිසි තීරණයක් නිසා ඔබ වැටුනේ හරි කරදරයක. භයානක විනාශකාරී තත්වයක කියලා කියන්න පුළුවනි. ඔබට ඇත්තෙන්ම ඔය දියමන්ති පෙන්ඩණය වුවමනා නැහැ. ඔබට ඒක පළඳින්නත් බෑ. ඒක ඉතාම සුප්‍රසිද්ධ මැණිකක් නිසා ඒක විකුණන්නත් බෑ. මොනව කරනවාද කියලා ඔබ කල්පනා කළා. ඒ අතරෙදි තමයි මගේ ලියුම ඔබට ලැබුණේ. මේ ප්‍රශ්නෙන් ගොඩා හැකි ක්‍රමයක් ඒකේ සඳහන් වුණා. මම කියූ දේවල් හරි නේද? ඔබ කියන දේ නිවැරදි. ඩේවිස් මෙනවිය කීවාය. මගේ නම මොනමාවිරකින්වත් සඳහන් නොකර ඔබට පුළුවන් ද දියමන්තිය ආදිපාදවරියට බාර දෙන්න? ඒක තමයි මගේ අරමුණ. හෝම්ස් පිළිතුරු දුන්නේය. ඔබේ නමේ මඩ තැවරෙන විදිහට එය ඈඳා ගැනීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත්වෙන්නේ නෑ. විනාශයක් මිසක්. බොහොම හොඳයි, ඩේවිස් මෙනවිය කීවේ පරාජිත හඬකිනි. මීළඟට තම උකුල උඩ තිබූ අත්බෑගේ විවුර්ත කළ ඇය ලේන්සුවක ඔතා තිබූ කුඩා පොදියක් අතට ගත්තාය. අනතුරුව ඒ තුල තිබූ දෙය දකුණු අත්ලටගෙන ඇය තම අත්ල මත තබා ඒ අපට ප්‍රදර්ශනය කළාය. දුටු දෙයින් මම විශ්මයට පත්ුනෙමි. මගේ ජීවිතයේ මා දැක තිබූ විශාලම දියමන්තිය එයයි. එහි පුෂ්ට ගණනාවක් විය. අපේ ගිනි උදුනේ ආලෝකය ඒ මතට වැටි අලංකාර ආලෝක ධාරා දසත විහිදුනේය. මෙන්න තියෙනවා ඔබ කියූ විදිහට මා අමාරුවට පත් කළ දෙය, ඇය කීවාය. මං ගත්තේ මේක විතරයි. නැති වුණු මුද්දට මොකක් වුණාද කියලා මම දන්නේ නෑ. හෝම්සේය ඇගේ අතෙන් ගත්තේ දියමන්ති පෙන්ඩණය එල්ලා තිබූ මාලයත් සමග. මීළඟට ඔහු එය මදක් කරකැවෙන සේ රන් මාලය ඒ මේ අතට හැරෙව්වේය. එසේ කළ ඔහු එය මගේ අතට දුන්නේ ඒ සමීපව නැරඹීමට මට අවස්ථාවක් ලබා දෙමිනි. බලන්න වොට්සන්, ඒකේ ලස්සන. විද්‍යාඥයින් නම් කියන්නේ මේක පීඩනයට ලක්වුණු ගල් අඟුරු කුට්ටියක් පමණයි කියලා. වොට්සන් මගේ මිත්‍රයා, මේ මොහොතේ ඔබ හොරබඩු ජාවාරම්කාරයෙක් කියන්න පුළුවනි. කී හෝම්ස් දඟකාරායුරෙන් සිනාසුනේය. මීළඟට ඔහු ඩේවිස් මෙනවිය ඇමතුවේය. ඔබ බුද්ධිමත් කාන්තාවක්. මෙහෙම අපරාධයක් ඔබ අතින් සිදු වුණේ ඇයි? හෝම්ස් මහත්තයා, ඒ හැම දෙයක්ම මං ඔබට කියන්නම්. මෙතන ඔබ දන්නේ නැති කාරණා හුඟක් තියෙනවා. නමුත් මැනික ගත්තේ මම බව ඔබ දැනගත්තේ කොහොමද? ඔබ නම් පොලිස් පරීක්ෂක මැලෝනිට වඩා අතිදක්ෂ රහස් පරීක්ෂකයෙක්. ඔහු කළේ ඒ පැත්තේ ගැවසෙන බිහිසුණු මංකොල්ල කල්ලිය ගැන ලයිස්තුවක් දුන්න එක විතරයි. මහරාත්‍රියේ ජනෙල්වලින් ගෙවල් වලට ඇතුල් වෙන මගරිච් කල්ලිය, ජෝන් ක්ලේ කල්ලිය ගැන තොරතුරු ඔහු කියද්දි මගේ ඇඟ සීතල වුණා. ඔබ කොහොමද මේ කාරණාව දැනගත්තේ? ඔබ අනුමාන කළාද? අනුමාන කිරීම මම කොහොමටවත් නොකරන දෙයක්, හෝම්ස් කීය. තර්කානුකූලව යම් කිසි උපකල්පනයකට ඇවිත් ඒකෙන් ඉදිරියට යා හැකි මාර්ග සොයා බලනවා මිසක් අනුමාන කිරීම මම කරන්නේ නෑ. මෙතනට පිටතින් හොරෙකු නොආ බව මගේ නිරීක්ෂණ මගින් මම මුලින්ම තේරුම් ගත්තා. ඊළඟට එළියේ තිබී හමු වූ අත්මේසෙක, ඒ එළියට විසිකල තැනැත්තා
එය සිතාමතාම අප නොමග යවීමට කළ දෙයක් බව මට පෙනුණා. එතකොට කවුරු වෙතද අපේ සැකය යොමු වෙන්නේ? නිවසේ සේවක මණ්ඩලය ගැන සැකයක් ඇති වෙන්නේ නැහැ. ඒ මොකද රාත්‍රියට මේ අංගණයට සේවක සේවිකාවන් කිසිවෙකුට පැමිණීමට අවසර නැතිවීම නිසා. එතකොට අපේ සැකය යොමු වෙන්නේ එදා රෑ නිවසේ ඇවිත් සිටි අමුත්තන් හතර දෙනා සහ ආදිපාද වරිය වෙත. ඇයි ආදිපාද වරිය? මෙතනදී ඇගේ හැසිරීම හරිම අමුතු බව මට පෙනී ගියා. ඇගේ සිතේ යම් රහසක් තිබෙන බවත් මට හැඟුණා. ඉතින් තමන්ගේ දියමන්ති පෙන්ඩණය හොරු ගැනීම ගැන ඇයගේත් යම් දායකත්වයක් තිබෙනවද කියන සැකය මෙතනදී බැහැර කරන්න බෑ. 1870 දී ඔස්ට්‍රියානු ප්‍රභූ පවුලකත් එවැනි දෙයක් සිදු වුණා. හතරවැනි අත්මේසෙක තොප්පියකට යට වී පුටුවක් උඩ තිබී හමු වුණාම මා නිශ්චිත දිශාවකට යොමු වුණා. ඒ මොකද තුන්වැනි අත්මේසෙක කවුරු හරි එළියට විසිකලේ යම් බලාපොරොත්තුවක් ඇතිව. ඒ තමයි හොරකම ගැන හොයන අයට ඒක පහුවදා උදේ හමුවීම. ආදිපාදවරිය කිව්වා සේවිකාව ගියාට පස්සේ තමන් දොර යතුර දමා වසාගත් බව. ඒක 100%ක්ම ඇත්ත වෙන්න බැරි බව මට පෙනී ගියා. ඇය මිනිත්තු කීපයකට හරි කාමරයෙන් එළියට යන්න ඇති. එහෙමනම් දියමන්තිය ගන්න ඇත්තේ මේ ළඟම කාමරයක සිටි අමුත්තෙක් විසින් විය යුතුයි. පළමුවෙන්ම සැකේල්ල වෙන්නේ මහරාජාට කියලා කවුරු හරි කියන්න පුළුවනි. ඕ විශ්වදේව පිළිමයේ ඇස යලිත් යථා තත්ත්වයට පමුණුවන්න ඔහු එසේ කළාද? ඔවුන් දැඩි හින්දු භක්තිකයින්. ආගමේ නාමයෙන් ජීවිතේ විනාශ කරගන්න වුණත් ඔවුන් දෙපාරක් කල්පනා කරන්නේ නැහැ. විෂ්ණු පිළිමයට අයත් මැණික ඒ කාලයේම මිලට ගන්න මහරාජාවරු දෙදෙනෙක් උත්සාහ කර තිබූ බවත් අපට අහන්න ලැබුණා. කොහොම වුණත් මේ මහරාජා ගැන ඒ සැකය ඇති වෙන්නේ නැහැ. ඔහු ගත්කමින් පිරිපුන් බුද්ධිමත් කෙනෙක්. අනික ඔහු දිගින් දිගටම නින්දෙන් ගෙරූ ශබ්දය කාටත් අහන්න ලැබී තිබුණා. බොරුවට ගෙරවීමක් ඕනම කෙනෙකුට පහසුවෙන් කරන්න පුළුවනි. නමුත් ඒ ඉතාම කෙටි කාලයකට පමණයි. ඒ නිසා අපට පුළුවනි ඔහුව බැහැර කරන්න. එතකොට ඉතිරි වෙන තිදෙනාගෙන් රොබර්ට්ස් මෙනවිය සහ ස්ක්‍රාබෝ මහත්තයා යන දෙදෙනාට ආදිපාදවරියගේ කාමරයට එන්න සෑහෙන දුරක් ගමන් කළ යුතුයි. එහෙම යද්දී නිසකවම බිම ලෑලිවල කිරිකිරි ශබ්දය අනික් අයට අහන්න ලැබෙනවා. නමුත් ඔබ කිව්වා ඔබට ගෙදරින් පිට යාම නිදාගන්න හුඟක් අමාරුයි. එදා සෙනසුරාදා රෑත් ඔබ සෑහෙන වෙලාවක් නිදි නැතුව හිටියා කියලා. එතකොට ලෑලිවලින් නැගුණු ශබ්දයක් ඔබට ඇහිලා තිබුණේ නෑ. ඉතින් මට කනගාටුයි කියන්න. ඉතිරි වෙන්නේ ඔබ පමණයි ඩේවිස් මෙනවිය. මට ඔබෙන් අහන්න තිබෙන ප්‍රශ්නය මේකයි. ඇයි ඔබ මෙවැනි දෙයක් කළේ? ඉතාම හොඳ ප්‍රශ්නයක් හෝම්ස් මහත්තයා. සමහර විට ඔබ ඒක මගෙන් නොඇසුවත් කාරණා සියල්ල මම ඔබට කියන්න ඉඩ තිබුණා. ඒව හෙළි කරලා මට පුළුවනි මගේ හිත සැහැල්ලු කරගන්න. මමත් රෙමින්ටන් ආදිපාදවරයාගේ ඥාතියකු බව ඔබ දන්නවා. ඔහු පැවතෙන්නේ මේ දියමන්තිය එංගලන්තයේ වෙත ගෙනා ඔස්කා මොන්ටගෝමරිගෙන්. මා පැවතෙන්නේ ඒ කාලයේ මියගිය සර් ජෝන් මොන්ටගෝමරිගෙන්. පසුගිය අවුරුදු 40ක පමණ කාලයක් තිස්සේ මමත් රෙමින්ටන් මන්දිරයට වරින් වර ඇවිත් ගියා. ඥාතිවරිය අවිවාහක කෙනෙකු වීම නිසා ඔවුන්ට මාව කරදරයක් වෙන්න ඇති. නමුත් සමහර වෙලාවට මා සිටීම ඔවුන්ට ප්‍රයෝජනවත් වුණා. ඒ කෑම මේසයට හිඳගන්නා අමුත්තන් ගණන සම්පූර්ණ කරගන්න උවමනා වුණාම මේ ආදිපාදවරයාගේ පියාගේ අදහසක් තිබුණා ඔහුගේ අවිවාහක අමුත්තෙකුට මාව විවාහ කර දෙන්න. නමුත් ඒක ඉටුනේ නෑ. සැෆ්‍රොන් හිල් කිට්ටුව තට්ටු නිවාසයකට වෙලා මම දුකසේ ජීවත් වුණා. කලින් සිටි ආදිපාදවරයා මගේ දුම්රිය ගාස්තුව මා වෙත එව්වා. විවාහ විය හැකි තරුණ වයසේ සිටි මම ක්‍රමක්‍රමයෙන් වයසට ගිහින් විවාහ නොවන
महलु गहनियकु बावट पत्तुना उबे पावुल आदिपादवरे आट न्याति वेन्ने कोहमद मगे मुत्तात ओहुगे मी मुत्तात न्याति सोहुयुरन मगे पियाट विल्स्टन ही एल्वरेया लेस प्रभु तानांतरयक तिबुना नमुत एकेन ओहुट मूल्यमय वासियक सलसुने नै मगे पिया कले ओहुटायत वतु पिटिवल गोयपलवल पवत्वागेन याम नमुत ओब दन्नवा ओलंदे हा डेन्मार्के गोयपलवल समग अपट तरंग करन्न बैरी उनु वग ओउन किरि निष्पादन हा मस अडुमिलट पिटरट वलट यव्वा अपे गवयन मिय गोस गोयपलवल वसा दमुना मट हिटिये एकम सोहयुरेक पमनाय ओहु तरुण कालेयम युद हमुदावट बेंदुना इंदियावट यवुनु ओहु इंदियानु कैरेल्लेदी मियगिया मगे मव मियगिये हुंगक कालिन अगहिंग कम निसा ओहुगे गोयपलवल पिहिटि इडम उकस कर मगे पिया मुदल लबागेन तिबुना ओहु मिय यन विट मम मुहुन दुन्ने विशाल आर्थिक अर्बुदयकट एक्वारक मुदल हदिस्सियकट मगे पिया ओहुटायत वतुयायक वर्तमान रेमिंटन आदिपाद वरयाट विकुना तिबुना नमुत्तहु एकेन मगे पियाट गेवा तिबुने नियमित मुदलें हतरें एकक पमनाई पसुव देनवा की इतिरी मुदल अपट कवदावत लबुने नै मगे पिया मियगियेत एगेन सित्वेदनावेन अप दिलिंदन बवट पत्वेति ओन विशाल धनवतुन बवट पत्तुना इतिन मगे सिते ओन गेन वैरयक एतिवीम पुदमयक नेवेई नेद मगे पियागे मरणेन पसु इतिरिव तिबू एवात विकुनला दमा मम लंडनेट संक्रमणे उना मम जीवत्तुने लमयट अमतर इगेन्वीमक कर उपयागत मुदलेन वरिन वर रेमिंटन मंदिरेट एन्न लबीम मट सतुटक उना एमुगद रसवत आहार वेल एहिदी लबेन बव मम दन हिति निसा एवगेम समाजे वेदगत तनतुरु दरू अय मट दन हंदुना गन्न लबुना एन समहर दिनेक हरिम सित्तद गन्ना सुलु चरित कोहमुना तावरुद्देन अवरुद्द मट मेगेन तिबुन उनन्दुव अडुवी यन्न पटंगत्ता एकट प्रधान हेतुव उने इताम उद्दच्च पुद्गलेकूनु वर्तमान आदिपाद वरेया ओहु कोयवेलेत कता कले दवसिन दवस इहलगिय तमंगे धनस्कांदे गेनाई मगे दुप्पत्कम गेन एन मट नितर नितर मेनेहि उना एनिसा वेन्न ऐति मगे मोलय वियरु वेट्टुनु मोहतक मा अतिन ए अपराधे सिद्ध उने ऐत्तटम मे दिय मंतिये नियम अयितिकारया ओउन नेमेयि ए कोहोमद मेक अपे पौल्वल तिबेन कतंदरयक तुंगवेनि रेमिंटन आदिपादवरया बवट पत्तुनु ओस्का मोंटगोमरी तमै ए एंगलांतेट गेनावे नमुत ओहु एय तमंगे बाप्पागेन अत्पत् करगेन तिबेन्ने बाप्पा एनम सर जॉन मोंटगोमरी घातने किरीमेन मोनवद एकट तिबेन साक्षी पेरदिगे इंदिय समागमे सेवे कल हरी मोगन नम निलधारियेकु एद्दा सटसिय तुनेदी इदिरिपत् कल दिवरुम पेत्समक ए बव संधान वेला तियनवा मधुरासिये शांत जॉर्ज बलुकोट्टुवेदी दियमंतिय मिलटगेन तिबेन्ने सर जॉन मोंटगोमरी ओहु सह ओस्का एंगलंते बला एन अतरे सर जॉन अद्भुत विलसिन नवेन अतुरु दहन उना मेलियविल्ल प्रसिद्धियट पत्तुने नैत नह एम कारणे उपुकिरीमट प्रमाणवत् तरम साक्षि नोमति बव नीतिज्ञ वरुण किव्वा मे अवस्थावे अपे कथा बहट बाधा वन अयुरिन इदिरिदोरे सीनुव नाद विनि दियमंतिय वहा संगवा गन्ना मेन होम्स तम बैलमेन मट संज्ञा कलेय मम ये वहाम मगे कलिसम साक्कुवट दमा गतिमि उडुमहलट पेमिनि हट्सन महात्म्य खानपूर ही राजा होम समवीमट पेमिन ऐति बव दनुम दुन्नाय अपे विसित कांबरेट अतुलूवे क्रीडकेकुगे पेनुम कलु कोंडयक हा दुमरु पहति चवि वर्णयक तिबू पुद्गलेकी कांबरेट अतुलुवेत्ति ओहु अनपेक्षित लेस दुट्टुवे गरु हैरियट डेविस मेनविय अप समग कथा बहक वेटी सिटी आकारेयै मट समावेन्न राजा पेवसीय
ඔබට තවත් අමුත්තෙකු සිටින බව මම දැන හිටියේ නෑ. මේ වෙලාවේ මගේ පැමිණීම ඔබට කරදරයක්ද? කොහොමටවත් නෑ මහත්තයා. හෝම්ස් කීය. හෝම්ස් මහත්තයා, ඔබට හැකි වුණාද නැති වුණු දියමන්තිය හොයාගන්න? මහරාජා විමසුවේය. ඇත්තෙම මේ මොහොතේ ඒක තියෙන්නේ හොරබඩු වෙළෙන්දෙකු ළඟ. ඔබට හොඳටම විශ්වාසද? හෙට ඉරපායනවා වගේ විශ්වාසයි. මීට මොහොතකට කලින් ඒක තිබුණේ ඔහුගේ කලිසමේ දකුණු සාක්කුවේ. ඔහුගේ නම පටන් ගන්නේ ජෝන්. නෑ, මං ඉතිරි හරිය හෙලි කරන්නේ නෑ. මගේ මිත්‍රයා කීවේ මෝපුරා සිනා වෙමිනි. ඩේවිස් මෙනවියගේ මුහුණේද සිනා රැල්ලක් මතුවිය. දැන් මොකක්ද ඒකට කරන්න බලාපොරොත්තු වෙන්නේ? අමුත්තා විමසුවේය. මම ඒක හෙට උදේම ආදිපාදතුමාට බාර දෙනවා. දෙවියන්ට ස්තුති වේවා. එහෙමනම් අපි ඒ ගැන හිත් කරදර කරගන්න උවමනා නෑ. එතකොට පුෂ්පරාගේ සහිත මුද්ද, ඒක වෙනත් ගැටලුවක්. ඒක දියමන්තිය සමග හොරකම් කෙරුණේ නෑ. මුද්දනම් කොහොමටවත් හොරෙකු ගත්තා කියලා මම හිතන්නේ නෑ. රෙමින්ටන් ආදිපාදවරිය පවා කියන්නේ ඒක අස්ථානගත වෙලා කියලානේ. ඩේවිස් මෙනවිය කීවාය. ඩේවිස් මෙනවිය, මහරාජා කීය, ඔබේ ඥාතීන් ගැන මම මෙහෙම කතා කරනවට සමා වෙන්න. ඔවුන්ගේ ආගන්තුක සත්කාර භුක්ති විඳලා මම මෙහෙම කතා කරන එක වැරදි. නමුත් ගැටලු විසඳෙන එක කාටත් හොඳයි. රෙමින්ටන් මන්දිරයේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා තියෙන්නේ. දැන් රෙමින්ටන් ආදිපාදතුමා ඒ කාලේ මම හඳුනාගෙන වුණු ආශ්‍රය කළ එකට සෙල්ලම් කළ පුද්ගලයා නෙමෙයි. ඔහු දැන් හුඟක් වෙනස් වෙලා ආදිපාදවරිය ඉන්නේ ලොකු අසතුටකින්. ඔබට රාජා කියලා මම ඇමතුවොත් ඒකේ වැරැද්දක් නැහැ නේද? හෝම්ස් විමසුවේය. කොහොමටවත් නෑ මහත්තයා. රෙමින්ටන් ආර්යාව පුෂ්පරාග මුද්ද කාට හරි දුන්නු බව ඔබ දන්නවා. හෝම්ස් කීය. නමුත් මේක කාටවත් කියන්නත් ඔබේ හිතට හරි මදි. ඒ මොකද ඒකෙන් ඔබේ පාසලේ මිතුරාට විරුද්ධව ඕපාදූපයක් පැතිරෙන්න ඉඩ තිබෙන නිසා. හෝම්ස් මහත්තයා, ඔබ මගේ සිතේ තිබෙන දේවල් කියන්නේ ඔබේ ඇහැට පේනවා වගේ. රාජා කීවේ විමතියෙනි. පසුගිය සෙනසුරාදා කොරන්තෝප් මහත්තයා රෙමින්ටන් මන්දිරයට ආවා. හෝම්ස් කීය. ඔහු ආවේ ඇයි කියලා ඔබ දන්නවද? මට ආරංචි වුණු විදිහට ඔහු ආවේ ආදිපාදවරයාගෙන් ලොකු මුදලක් ණයට ඉල්ල ගන්න. නමුත් ආදිපාදවරයා ඒක ප්‍රතික්ෂේප කළා. රාජා කීය. හොඳයි, ඔබට දැනගන්න ලැබුණද මේ කාරණය? ආදිපාදවරියගේ පුෂ්පරාග මුද්ද රහසේම තෝප් මහත්තයාට දුන්නා. ඒ මුද්ද අපේට තියලා කොහෙන් හරි ණය මුදලක් ලබා ගන්න. දෙවියනේ, ඔබ ඒ තරම් දේවල් දන්නවද? ඕකේ තරමක් දුරට දේවල් මම අනුමාන කළා. මැරිලින් සහ තෝප් මහත්තයා සමීප මිතුරන් බවට පත් වී ඇති බව හැමෝටම වගේ පෙනුණු දෙයක්. ඒකනම් මටත් පෙනුණා. ඩේවිස් මෙනවිය කීවාය. මගේ ආදිපාද ඥාතිවරයාට වඩා මැරිලින් ඉතාම හොඳ කෙනෙක්. උද්‍යානයේ කෙළවර මල් වගාවේ ඇති මල් කොරන්ට පෙන්වන්න ඇය ඔහු සමග හිකියා. ඔවුන් සෑහෙන වේලාවක් ගත කළේ අපට කිසි දෙයක් නොඇසුණු තරම් ඈතක. ඔවුනට ඔච්චර කතා කරන්න දේවල් තියෙනවද කියලා මට පුදුමත් හිතුණා. කොරන්ඩොප් තෝප් කියන්නේ බොහොම කෛරාටික පුද්ගලයෙක් කියලයි මට නම් හිතෙන්නේ. රාජා කීය. නමුත් ඕවා අනික් අයට පැහැදිලි කර දෙන එක ඉතාම සංකීර්ණ වැඩක්. පටන් ගත්තොත් කොහෙන් කෙලවර වේවිද දන්නේ නෑ. රාජා, ඔබ කියන දෙයට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. හෝම්ස් කීවේය. තේපානෙන් පසු අමුත්තෝ අප නිවසින් පිට වී ගියෝය. විසිත කාමරයේ දොර වසා අගුළු දැමූ පසු මගේ සාක්කුවේ තිබූ රෙමින්ටන් දියමන්තිය සහිත පෙන්ඩණය අතට ගතිමි. මීළඟට එය සවිකර තිබූ දම්වැලින් අල්ලාගෙන ගිනිඋදුනේ දීප්තිමත් ආලෝකය දියමන්තිය මතට වැටෙන්නට සැලැස්සුවෙමි. එය ආලෝකයේ ඉදිරියේ කරකැවැති වර්තනය හා පරාවර්තනය වූ ආලෝක කිරණ මගින් සෑදුණු අලංකාර දසුන
නැවත වරක් නැරඹුවෙමි. තම සුපුරුදු අසුනේ සිටි හෝම්ස්ද නිහඬව මද වේලාවක් ඒ දෙස බලා සිටියේය. අපි ජීවත් වෙන්නේ හරිම සංකීර්ණ ලෝකයක වොට්සන්. ඔහු කීවේ නිහඬතාවය බිඳ දමමිනි. එදා රාත්‍රියේ රෙමින්ටන් ආදිපාදවරිය පුස්තකාල කාමරයේ ජනේලයෙන් තෝප්ට කතා කරන්න නොගියා නම් මේ දේ සිදු වෙන්නේ නැහැ. එහෙමනම් මේ දියමන්තිය අතට ගන්න ඩේවිස් මෙනවියට කවදාවත් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා දියමන්තියේ හොරකමට බලපෑවෙත් රෙමින්ටන් පවුලේ විවාහය නිසා ඇති වුණු ප්‍රශ්නයක් කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවනි. ඔබ මොනවද ඔහුට කියන්නේ? දියමන්ති ගැන නම් කිසි දෙයක් කියන්නේ නැහැ. නැති වුණු මුද්ද නම් මට හමුුනේ නැහැ කියනවා. ඒක නම් ආදිපාදවරිය කියනවා වගේ ඉදිරි කාලයේ දිනයක අස්ථානගත වී තිබුණු තැනින් හමු වේවි කියනවා. ඔබට මතකද වොට්සන්, මට බාර දුන්නේ නැති වුණු දියමන්තිය සොයා දීමේ කටයුත්ත පමණයි. එහෙම වෙන්න හේතුව පහදා දීම මට බාර කටයුත්තක් නෙමෙයි. ඔවුන් අතර ප්‍රශ්න තියෙනවා නම් ඒවා රෙමින්ටන් ආදිපාදතුමා සහ ආදිපාදවරිය විසින් විසඳාගත යුතුයි.